සත්‍යයේ හොරාව. අයිබොන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඔබ මේ පන්නේ නින්නාද සජීවී සංවාදය සමගයි සිකුරාදා රාත්‍රී 8:30 වන තෙක් ඔබ බලාගෙන ඉන්නවා සතියග මේ හමුව උදාවන තුරු. රටේ ජනතාවගේ දේශපාලන විඥානය ඔවුන්ගේ දේශපාලන සවිඥානිකත්වය වෙනුවෙන් දියත් කරන වැඩසටහනක් රට මැද රටවටේ ඔබේ ප්‍රතිචාර මැද අපි දවසින් දවස ඉදිරියටම යනවා. ඔබට අපි පොරොන්දු වෙනවා නිරන්තරවම අපේ හමුවීම් වෙන්වීම් නියත වශයෙන්ම රටේ ස්වභාවිත දේශපාලනයකට රටේ යහපත් දේශපාලනයකට පුරවැසියාගේ පාර්ශවයේ කෙසියම් මැදිහත්වීමක් කරන්න බලාගෙන ඉන්නවා. අපේ සම්බන්ධ කටයුතු කරමින් ඉන්නවා. තාම දේශපාලන උණුසුම ඔබ ළඟ මා ළඟ තියෙනවා. ඔබ ඇඟිල්ල පාට කරගත්තා කියලා අපි දන්නවා. හැබැයි ඔබ බල සම්පන්නයි කියලා අපට තේරෙනවා. දැන් හැබැයි ඔබ ඡන්දය දුන්නයින් පස්සේ ඔබේ බලය නිදහස් කරගත්තයින් පස්සේ ඔබේ බලය තව තැනකට කේන්ද්‍රගත වෙමින් තිබෙනවා. ඒ නිසාම අපි කැමති වැඩසටහන ආරම්භයේදීම සුභාශිංසන ගෙනෙන්න ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ට අපගේ මාධ්‍ය ජාලයේ වැඩසටහනේ නුසුම් උතුමාචාර්ය පිරිනමන්න කැමති. අපි බලාපොරොත්තු වෙනවා අලුත් රටක් අලුත් දේශයක් නිර්මාණය කරාවි. ඒත් එක්කම අපි කල්පනා කළා අපි හිතුවා අද දවසේ මේ ඡන්දය දුන් පුරවැසියා අපි දන්නවා සාමාන්‍යයෙන් ජනතාව දේශපාලනය කරන්නේ පාලකයෙන් නැත්නම් අපේක්ෂකයෙන් නාම යෝජනා බාර දුන්නයින් පස්සේ තමයි බොහෝ ජනතාව දේශපාලනය කරන්න පටන් ගන්න. ඉතින් පස්සේ තමයි ඔවුන්ව කරලියට එන්න පටන් ගන්නේ ආධාරකරුවන් සහ පාක්ෂිකයන්. හැබැයි මේ ජනතාවගේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි කියලා අපි කල්පනා කරමින් හිටියා. තවදුරටත් ඒ විශ්වාසය අපිට තිබෙනවා. ඒ නිසා ජනතාව සදාකාලික තමන්ගේ ගැටලුව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. තමන්ගේ රට නිවැරදිව දිශාගත කර ගැනීම සඳහා ජනතාව පාලකයන් සමග නිරන්තරවම සිටිය යුතුයි, උන්ට බලපෑම් කළ යුතුයි, ඔවුන් සමග ජීවත් විය යුතුයි කියන අදහස අපි ඉන්නවා. ඒ නිසා කන්නකට එහෙමත් නැත්නම් වෙනත් කාලයකට දේශපාලනය කිරීම අපි හිතනවා ඒක යෝග්‍ය කාරණයක් නෙමෙයි කියලා. අපි මේ අයුරින් කල්පනා කරද්දී රටක් හැදීමේදී රටක් ගොඩනැගීමේදී පුරවැසියාගේ නිත්‍ය භූමිකාවක් තියෙනවා. අපිට දැන් ඔබ පැහැදිලිවම දන්නවා ඔබ දිනුවා හෝ පෙරදුනා හෝ ඔබ මේ වෙලාවේ ඔබ ළඟ රික්තකයක් තියෙනවා. ඔබට පොඩි නිදහස් වීමක් තියෙනවා. ඔබට 16 වෙනිදා දක්වා තිබ බලාපොරොත්තුවෙන් ඔබ චුට්ටක් ඈත් වෙලා ඉන්නවා. දැන් ඔබට අලුත් රටක් අලුත් බලාපොරොත්තුවක් පිළිබඳ අදහසක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ රට හැදීමේදී ඔබේත් මගේත් වගකීම නිශ්චය කරගත්තේ නැත්නම් කොයි හරි තැනක සංවාද කරේ නැත්නම් කතා බහ කළේ නැත්නම් අපි නැවත පරණ රටරම යන්න පුළුවන්. ඒ අවධානම තියෙන්න පුළුවන්. ඒ නිසා අපි රට ගොඩනැගීමේ පුරවැසි භූමිකාවයි අද දවසේ මාතෘකාව බවට පත් වෙන්නේ. අපිත් එක්ක මෙතෙක් මැතිවරණයේ දක්වා උණුසුම් සංවාදවල සිටි ඔබටත් බොහොම ස්තුතියි. ඔබ අපට දැක් වූ ප්‍රතිචාර, වරක ඔබ අපට දොස් තිබ්බා, වරක ඔබ අපට ඇගයුම් කළා, පැසසුම් කළා, මේ සියල්ල එකසේ අපි විඳ දරා ගත්තා. නොබියව එඩිතරව අපි අපේ ජනමතය හැසිරෙන විදිහ පිළිබඳ අපි සමාජ විද්‍යාත්මක දේශපාලන විද්‍යාත්මක සංවාද කළා. ඉතින් එතෙක් ඒ පිළිබඳව අපි ජනතාවටත් ස්තුතිවන්ත වෙනවා. ඒ සම්බන්ධව එතැන් සිට දැන් නැවත සංවාදයේ වෙනස් කිරීම් ගොඩක් එක්ක අපි ඉස්සරහට නින්නාදත් යනවා කියන බලාපොරොත්තුව සහ පොරොන්දු එක්ක ජනතාවට සේවය කරන පොරොන්දු එක්ක අපි යන්නේ අද රට ගොඩනැගීමේ පුරවැසි භූමිකාව පිළිබඳ කෙසියම් කතා බහක් ඇති කරගන්නද පුංචි වෙනසක් කළා. ඒ තමයි ආරාධිතසුන් දෙකක් වෙනදා සංවාදයට අපි සූදානම් කරනවා. අද විශේෂ වැඩසටහනක් කියලා අපට හිතුණා. ජනමතය හැසිරීම කතා කරන්න මත්තෙන් අපි හිතුවා එක සම්පත්දායකෙක් කැඳවන්න ආරාධනා කරන්න. රට හැදීමේ කෙසියම් අදහසක් ජනමනස මනුස්ස ජීවිතය පිළිබඳ කතා කිරීමේ සහ ඔවුන්ව වෙනත් දිශාවකට යොමු කිරීමේ ගොඩනැගීමේ සක්්‍යතාවයක් තියෙන සමාජ නායකයෙකුට අපි ආරාධනා කරේ. ඔබ දන්නවා ඒ ඔබ හොඳාකාරම දන්නේ ඔබ දන්නවා දේශපාලන කණ්ඩායම් අපේ සාකච්ඡාවට එන්නේ නැහැ. වෘත්තීය මාර්ගෝපදේශක ප්‍රවීණ දේශක දර්ශන වර්ණසේකරටයි අපි ආරාධනා කරා දවසේ විශේෂ ආසනට. ඔබ ආදරෙන් පිළිගන්නවා අයිබෝන්. අයිබෝන්. අපි කැමති රටට අලුත් වෙනසක් වුණ වෙලාවක පුරවැසියාගේ භූමිකාව නිත්‍ය භූමිකාව රට ගොඩනැගීමේ පුරවැසියාගේ නිත්‍ය භූමිකාව ඔබ හඳුනාගන්නේ මොන ආකාරයෙන්ද? ඔගමගේ පළමුවෙන්ම
මං ස්තුතිවන්ත වෙනවා මට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මේ රටේ පුරවැසියෙක් විදිහට මෙතැන් සිට අපි අපේ හැසිරීම කොයි ආකාරයෙන් සිද්ධ විය යුතුද කියන එක සාකච්ඡා කරන අවස්ථාවේදී මා විශ්වාස කරනවා අපි රටක් විදිහට ගත්තාම මේ රටේ ජීවත් වෙන අතිශය තීරණාත්මක සහ ඉතාම වැදගත්ම කොට්ටාසය බවට පත්වෙන්නේ මේ පොදු ජනතාව, මේ සිවිල් පුරවැසියා. මොකද මේ සිවිල් පුරවැසියා තමයි කවුරු පිළිගත්තත් නැතත් කාට තේරුණත් නොතේරුණත් මේ සිවිල් පුරවැසියාගේ ක්‍රියාකාරීත්වය තමයි මේ හැමතැනකම පේන්න පටන් ගන්න. පසුගිය 16 වෙනිදා අවසාන වෙච්ච මැතිවරණය තුල අපි දැක්කේ සිවිල් පුරවැසියාගේ ක්‍රියාකාරීත්වය. එතකොට ඒ සිවිල් පුරවැසියා කොයිතරම් ප්‍රබලද, ඒ සිවිල් පුරවැසියාට කොයිතරම් බලයක් තියෙනවද කියන එක තමයි අපි එතින් දැක්කේ. හැබැයි ගමගේ මෙතන තියෙන ප්‍රශ්නේ තමයි සිවිල් පුරවැසියාගේ මේ ක්‍රියාකාරීත්වය, මේ සක්‍රීය ක්‍රියාකාරීත්වය අපිට පේන්න පටන් ගන්න එතෙන්දී. හැබැයි ඔහු සාමාන්‍ය ජීවිතය තුළට ගියාට පස්සේ සාමාන්‍ය පැවැත්ම තුළ ඉන්නකොට, සාමාන්‍ය ජන ජීවිතය තුළ ඉන්නකොට අපිට ඒක පේන්නේ නැතු යනවා. එනිසා සිවිල් පුරවැසියා තේරුම් ගත යුතු කාර්යභාරයක් තියෙනවා මෙතෙන්දී. සිවිල් පුරවැසියා තේරුම් ගත යුතු ප්‍රධානම කාරණාවක් තියෙනවා, යම් විදියකින් මේ රට කිසියම් දිශානතියකට ගෙන යන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා නම්, ඒ කියන්නේ අපේ ජන විඥානයේ තුල අදහසක් තියෙනවා නම් මෙන්න මේ රට 2020 දි මෙතන තියෙන්න ඕනේ, 2025 දි මෙතන තියෙන්න ඕනේ, 2030 දි මෙතන තියෙන්න ඕනේ. කොටින්ම ගත්තොත් ඊළඟ පරම්පරාවට අපි දෙන්නේ මෙන්න මේ වගේ රටක් කියන අදහස තියෙනවා නම් ඒ අදහස තුල ක්‍රියාත්මක වෙන සිවිල් ජනතාව විදියට අතිවිශාල කාර්යභාරයක් පැවරෙනවා. ඒක පදික වෙළෙන්දෙකුගේ ඉඳලා අමාත්‍යංශ ලේකම්වරයෙක් දක්වාම ඒ කාර්යභාරය පැවරෙනවා. ඔව්, ඔබ කියන්නේ මේ රට තියෙන්න ඕන ප්‍රතිපත්ති ප්‍රකාශනයක නෙවෙයි ජනමානසික කියලා. ඒ කටේ හදන්න කලින් ජනතාවට අදහසක් තියෙන්න ඕන රට මෙතනට ගෙනියන්න ඕන කියලා. ඔව්, පැහැදිලි ලෙසම දැන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරලා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය නම් ජනතාව අනුමත කරලා තියෙන්නේ. අපේක්ෂකය ඉදිරිපත් කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. එතකොට ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාරව ඒ කියන වැඩපිළිවෙලට නම් මේ ජනතාව කැමතුනේ. ඒ කියන්නේ ඒකේ ජනතාව පිළිගත්තා කියන එකනේ. එතකොට එහෙමනම් ඒ ජනතාවගේ වැඩපිළිවෙලනේ. දැන් එතකොට ජනතාවට කාර්යභාරයක් තියෙනවා. ඒ වැඩපිළිවෙල ජනතාවගේ නම් ජනතාවගේ කාර්යභාරය මොකද්ද කියලා තේරුම් ගන්න ඒ වැඩපිළිවෙල තුල. ඒක ඇතුලේ. මෙන්න මේක තේරුම් ගත්තේ නැති වුණොත් සිද්ධ වෙන්නේ මේ ඇති වෙලා තියෙන ප්‍රහර්ෂය නැති වෙන එක විතරයි. ජනතාව විදියට තමුන්ගේ කාර්යභාරය අවබෝධ කරගත්තේ නැතොත්, ඒ කියන්නේ මේ පැහැදිලිවම අපි තේරුම් ගන්න ඕනේ එක කාරණාවක් තියෙනවා. ඇයි අපි නායකයෙක් තෝරගත්තේ? එතකොට ඒ නායකයා කවුද කියන ප්‍රශ්නේ නෙමෙයි මම මේ සාකච්ඡා කරන්නේ. ඒ නායකයා කවුරු හරි ජනතාව විසින් තෝරාගෙන තිබෙනවනේ. එතකොට ඒ තෝරා ගැනීම සිදු කළේ හුදෙක් මගේ පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් උදෙසාද? මේ නායකයා මම තෝරාගත්තේ ඒ නායකයා පත්වීම නිසා මට පුද්ගලිකව ලැබෙන වාසියක් නිසාද? එහෙම නැත්නම් පොදුවේ සමස්තයක් විදියට මේ රටේ අභිවෘද්ධිය උදෙසාද කියන ප්‍රශ්නේ දෙකෙන් එක ජනතාව තෝරගන්න ඕනි මේ වෙලාවේදී. ජනතාවට ඒ පිළිබඳව අවබෝධයක් නැති වුණොත් ඒ අපි කතා කරන ජනතා කාර්යභාරය සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණොත් නැවත වතාවක් කතා කරන්න වෙන්නේ අවුරුදු 71ක් අපි රැවටුණා. ඊට පස්සේ තව අවුරුදු 5කින් කියයි තව අවුරුදු 76ක් අපි රැවටුණා කියලා. එච්චරයි, ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. එනිසා ජනතාව පැහැදිලිවම තේරුම් ගන්න ඕනි කාර්යභාරය තමයි යම් කිසි නායකයෙක් විසින් යම් වෙනසක් සිදු කරන්නට හදනවා නම් ඒ වෙනස තුළ ඒක තමුන්ට පෞද්ගලිකව දැනෙනවා නම් ඒ වෙනස ආන්නේක දරා ගැනීම මේ වෙලාවේදී සිවිල් පුරවැසියා විසින් සිදු කළ යුතු කාර්යභාරය බවට පත් වෙනවා මූලික කොටම. මොකද ලෝකයේ බොහෝ විට ගමගේ කතා කරන්න කැමැතිම මාතෘකාව තමයි වෙනස. ලෝකයේ වැඩිපුරම විකුණන්න පුළුවන් මාතෘකාව තමයි වෙනස. බරක් ඔබාම බලයට පත් වෙන්නේ වෙනස තේමා කරගෙන. හැබැයි ලෝකයේ මිනිස්සු වෙනස ගැන කොයිතරම් කතා කරන්න කැමතුණත් මිනිස්සු අකමැතිම වෙනස් වෙන්න. මිනිස්සු කැමති මාතෘකාව. ඔබ කියන්නේ දැන් මේ රටේ ඇති වෙන වෙනස ජනතාවගේ පාර්ශවයෙන් කිසියම් පළුද්දක් ඇති වෙයි කියලාද මේ අලුත් රට හදන්න දීමේදී මිනිසුන් අකමැති වෙයි කියන කාරණේද ඔය කියන්නේ? නෑ, පළුද්දක් ඇති වෙයි කියන කාරණාව නෙමෙයි මම කියන්නේ. යම් විදියකින් අපිට යම් අපහසුතාවයක් ඇති වුණොත්, ඒ කියන්නේ දැන් අපි හැම වෙලාවකම, ඒ කියන්නේ අපේ මනසේ ස්වභාවය තමයි හැම වෙලාවකදීම අපි අර කන්ෆර්ටබල් සෝන් එකකට හුරු වෙනවනේ.
සුවපහසු කලාපේ සොයාගෙන යනවා. එතකොට සුවපහසු කලාපේ සොයාගෙන ගිහිල්ලා අපි හැම වෙලාවකම අපි හුරු වෙච්ච රටාවක් තියෙනවා. අන්නේ රටාවෙන් මිදෙන්න ගියාම එතන යම් අපහසුතාවයක් ඇති වෙනවනේ. අන්න ඒක ඒ පිළිබඳවම සඳහන් කරා. නමුත් දැන් අපි දේශපාලන ඉතිහාසය තුල ගත්තහම බොහෝ අය කියනවා අපි 70 දශකයේ වගේ ඉතිහාස දේශපාලන ඉතිහාසයක් ඇතුලේ මිනිස්සු තව ටිකක් මහන්සි වුණා නම් ඒ කාලේ අද රට මෙතන නැහැ කියලා. ඉතිහාසයේ යම් දවසක් පිළිබඳව වර්තමානයේ දුක් වෙන්න අපි ඉඩක් හදා ගන්නවා නම් අපි හිතන්නේ ඒක හොඳ ලක්ෂණයක් කියලා. හැබැයි දැන් ඉතිහාසයේ පාඩම් නැද්ද අපිට වර්තමානයේ මේ ජනතාවට වෙනස් වෙන්න? කොතනද ජනතාවගේ අකමැත්ත තියෙන්නේ යම් දෙයකට අපි මේ සම්බන්ධව කතා කරොත්? ඉතිහාසයට සාපේක්ෂව කතා කරොත් මේ සමාජයේ ක්‍රමික විකාශනයත් එක්කම දේශපාලනයේ වැඩිවීමත් එක්කම අපි දන්නවා සමහර දේශපාලන අර්බුදයන් විවිධ ස්වරූපෙන් ශ්‍රී ලංකාවේ මත වුණා. කැරලි මත වුණා, භීෂණ මත වුණා, යුද්ධ තිබුණා. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය අධ්‍යයනය කරන්නෙකුට සමස්ත දේශපාලනය තුළ දකින්න තියෙන සියලුම අර්බුද ගැටුම් තිබුණා. ඒවට විසඳුනුත් ඒ ඇතුලේ තිබුණා, ඒවා ඔද්දල් වෙච්ච අවස්ථාවක් තිබුණා. හැබැයි මේ මේ පිළිබඳ සවිඥානිකත්වය ජනතාව තුළ ප්‍රමාණවත් වෙඩිලා නැද්ද ඔබ කියන ආකාරයට? දැන් ඇත්තටම ගත්තොත් එහෙම නිදහසෙන් පස්සේ, ඒ කියන්නේ 1948 අපි මේ කතා කරන ලේඛනගත නිදහස අපිට ලැබෙන 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදායින් පසුව ගත්තොත් මේ නිදහසෙන් පසුව බිහි වෙන ලංකාවේ තරුණ පරම්පරාවට අයිති වෙන්නේ ගමගේ ඔබගේයි මගේයි දෙමව්පියන්. ඒගොල්ල තමයි නිදහසෙන් පස්සේ මේ ලංකාවේ පහළ වෙච්ච තරුණ පරම්පරාව බවට පත් වෙන්නේ. එතකොට එතැන් සිටම මේ දක්වා මේ ගත වෙච්ච කාලවකවානුව තුළ අපි සිදු කරගත්ත වරදක් තියෙනවා. මේ වරද පළවෙනි වතාවට කතා කරන්නේ මෙතන නෙමෙයි, බොහෝ අවස්ථාවන්වලදී මේක කතා කරනවා අපි අහලා තිනවා. ඒ තමයි අපිට මේ රටක් විදිහට ඉදිරියට ගමන් කිරීමේදී ජාතිකමය වශයෙන් අපි අනුගත වෙච්ච ප්‍රතිපත්ති මාලාවක් නැතිවීම. අපිට නෑ ජාතික ප්‍රතිපත්තියක් නෑ. අපිට ජාතික ප්‍රතිපත්තියක් තියෙන්නේ කොමකටද කියලා හොයලා බලුවොත් ජාතික ප්‍රතිපත්තියක් තියෙන විෂයක් අපිට හොයාගන්න හරි අමාරුයි. අපි එතනදි වරද ගන්නවා. දැන් උදාහරණයක් ඉදිරි ගත්තොත් අපි කියනවා ලංකාව කෘෂිකාර්මික රටක් කියලා. ලංකාව කෘෂිකාර්මික රටක්. එතකොට මේ කෘෂිකාර්මික රටට මිරිස් කොච්චර ආනයනය කරනවද? මේ කෘෂිකාර්මික රටට කොත්තමල්ලි කොච්චර ආනයනය කරනවද? සහල්පවා ආනයනය කරනවා. එතකොට මේක තවදුරටත් කෘෂිකාර්මික රටක් කියන එකේ තේරුම මොකද්ද? එතකොට ඔබ යන්න නැගෙනහිරට, ඔබ යන්න මේ ලංකාව වටා සැරිසරන්න බලන්න ඒ තියෙන භූමි ප්‍රමාණයන්, ඒව අස්වද්දන්න පුළුවන් විදිය. එතකොට මේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මොකද්ද අපේ? එතකොට අන්න එතනදි ඒක ප්‍රතිපත්තියකට වඩා ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලැස්ම පිළිබඳව සහ සංවර්ධන දැක්ම පිළිබඳව දැන් උදාහරණයකට ලංකාවේ මහන්සි වෙන්නේ නැතුව කවුරු හරි කෙනෙක් තීන්දුව කරනවා නම් ඉහළ කෙනෙක් පිටරටින් ගෙනල්ලා කණ්ඩ දෙන එක ලේසියි කියලා. ඒක ප්‍රතිපත්තියක් බවට පත් වෙන එක, ඒක රටේ පුරුද්දක් බවට පත් වෙනවා. ඒ වෙන එකක් නෙවෙයි ශ්‍රී ලංකාවේ දැක්කේ. දැන් මොනතරම් සම්පත් තිබුණත් මේක ලේසියි අපිට ආනයනය කරලා මෙහි අවශ්‍යතා පූර්ණ කරන එක. දැන් ඒක ආර්ථිකය සහ රටේ සංවර්ධන පිළිබඳ දැක්ම පිළිබඳ ප්‍රශ්නයක්, දැක්ම සහ ක්‍රියාකාරීත්වයේ ගැටලුවක් නෙවෙයි ඒ කාරණේ. ඔය ඉතින් හරිනේ. ඒ කියන්නේ දැන් අපි කතා කරන්නේ සිවිල් ජනතාවගේ ක්‍රියාකාරීත්වනේ, අපි බරතබා කතා කරන්නේ. එතකොට දැන් මේ වගේ සිදුවීමකදී අපි ආනයනය කරන්න තීරණය කරනවා කියන්නකෝ. අපි ආනයනය කරන්න තීරණය කරනවා කිසියම් ප්‍රශ්නයකට මුහුණ දීමට හෝ ඒ වෙලාවේ ඇති වෙලා තියෙන තත්ත්වයක් සමනය කරන්නට හෝ අපි ආනයනය කරන්නට තීරණය කරනවා. එතකොට සිවිල් ජනතාව විදියට ගොවි ප්‍රජාව කොයි ආකාරයෙන්ද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? එතකොට ඔවුන්ගේ ශක්තිය කොතනද තියෙන්නේ? දැන් උදාහරණයක් කියන්නකෝ. සරලම දේ තමයි එක කන්නේකට වගා කරන්න තියෙන සියලුම දේවල් එක සැරේ වගා කරලා ඉවර වෙලා අතිරික්තයක් ඇති වෙලා අපි ඒවා විනාශ කරලා දානවා. එහෙම නැත්නම් විනාශ වෙනවා. ඊට පස්සේ යම් තැනකදී හිගයක් ඇති වුණාට පස්සේ මිල ඉහළ නගිනවා. ඒ මිල පාලනය කිරීම සඳහා අපි පිටින් ගෙන්නනවා. හැබැයි අපිට තිබුණා නම් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් මෙන්න මේ විදියටයි අපේ වගාවන් සිද්ධ වෙන්නට ඕනි. මෙන්න මේ විදියටයි අපි අපේ කන්නයන් වගා කරන්නේ. මේක තමයි රටේ අවශ්‍යතාවය. මේක තමයි රටේ ඉන්න ජනතාව. එතකොට මේ රටේ ජනතාවගේ දෛනික අවශ්‍යතාවය මෙන්න මේ වගේ. එතකොට වාර්ෂික අවශ්‍යතාවය මෙන්න මේ වගේ. රටේ භූමි ප්‍රමාණය මෙන්න මෙච්චරයි. ප්‍රධාන භෝගය මෙච්චරයි. මෙන්න මේක. එහෙමනම් අපි වගා කිරීම වාර්ෂික සැලැස්මට අයිති වෙන්නේ මෙන්න මේ විදියට. මෙන්න මේ වගේ ප්‍රතිපත්තියක් සකස් කරගන්න අපිට හැකියාවක් නැත්තේ නෑනේ. ඒක සකස් කර ගැනීම හැකියාව තියෙනවා. අපිට හිතන්න බෑද පසුගිය කාලේ මේ සියල්ල දේශපාලනීකරණය වෙලා මේවා සහනාධාරපත් වෙලා මිනිසුන්ට ආධාර මළු පිටින් ළඟට ගෙනත් දෙන සංස්කෘතියක හිටියේ නැද්ද කියලා අපිට හිතන්න බෑද?
ඕ ඒකන්නේ දැන් ඉතින් ජනතාවගේ අකර්මණ්‍ය වෙන්නේ නැද්ද ඔවුන් ඔවුන්ගේ ශක්තියෙන් හීන වෙන්නේ නැද්ද ඔවුන් දුබලයෙන් වෙන්නේ නැද්ද දැන් ඔවුන් ප්‍රබලයෙන් කරන ඔවුන්ව නිෂ්පාදනයට පොළඹවන ඔවුන්ව බලගන්වන ඔවුන්ගේ හැකියාවන් උපනංවන වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ තිබුණාද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම ගත්තොත් එහෙම ලංකාව තුළ ක්‍රියාත්මක වෙච්ච ඉතාම ජනප්‍රිය ක්‍රමවේදය තමයි යැපුම් මානසිකත්වයක් සකස් කරන එක. එතකොට තවමත් අපේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ අපේ නායකයෙක්ගෙන් ඒකට අත්වලක් තමයි. ඒ කියන්නේ අපිට යමක් නිකන් ලැබෙනවා නම් අපිට යමක් කවුරු හරි ගෙනල්ලා දෙනවා නම් ඇයි මං වැඩ කරන්න කියන තැනට එනවනේ ඕනම කෙනෙක්. එතකොට ඒ මානසික මට්ටම හැදෙනවා. ඉතින් එතකොට අපි කළාට කමක් නැහැ. ඒක යම් නිශ්චිත කාල සීමාවකට. ඒ කියන්නේ අපි බැංකුවකින් ණයක් ගන්නකොට ව්‍යවසායකයෙක් විදියට ඒ බැංකු ණය අපිට ලබා දෙනවා යම් කිසි සහන කාලයකට. අපි කියනවා ග්‍රේස් පීරියඩ් එක කියලා. ඒක මාස 6ක් වෙන්න පුළුවන් අවුරුද්දක් වෙන්න පුළුවන්. ඇයි අපි ඒක දෙන්නේ? ඒක අපි දෙන්නේ ඒ අදාළ ව්‍යවසායකයාට ව්‍යාපාරය ආරම්භ කරලා ඒ ව්‍යාපාරය ශක්තිමත් කර ගැනීම දක්වානේ. ඒ කියන්නේ ඒ ණයේ වාරිකය ගෙවන්නට තරම් ඔහුගේ ආදායම ලැබෙනකන් අපි ඒක දෙන්නේ. අපි ඒක දීර්ඝකාලීනව මතයරලා දැම්මොත් එහෙම ඔහු ඒක ව්‍යාපාරය කරන්න පෙළඹෙන්නෙත් නැහැ. ණය පියවන්න පෙළඹෙන්නෙත් නැහැ. ඒ වගේ තමයි රටක ශ්‍රමය රටක අතිශය වටිනාම බලශක්තිය මොකක්ද කියලා වොත් අපිට කියන්න තියෙන ශ්‍රමයනේ. එතකොට මේ රටක ශ්‍රමය භාවිතාවට ගණ්ඩ නිසි ක්‍රමවේදයක් සකස් කරන්නේ නැතුව අපි ඔවුන්ට යැපෙන්න ක්‍රම හදලා දුන්නට පස්සේ ඔවුන් තුළ හැදෙනවා හැම වෙලාවකම යැපුම් මානසිකත්වයක්. එතකොට ඒ යැපුම් මානසිකත්වයට දීර්ඝකාලීනව හුරු වුණාට පස්සේ එතනින් එහාට ඔවුන් ක්‍රියාකාරී වෙන්නේ නැහැ. ඒක පුරුද්දක් බවට පත් වෙනවා. ඒක දැන් අපේ ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ. අපේ ජනතාවට වෙනමකුත් ඕනේ. මම සරල දෙයක් කියන්නම්. අපේ ජනතාව තවමත් කැමති ශරීර ශ්‍රමය වියදම් කරන්නේ නැතුව මුදල් හොයන්න. අපේ ජනතාව තවමත් කැමති ශරීර ශක්තිය භාවිතා කරන්න නැතුව මුදල් හොයන්න. දැන් ඔබ නිකන් හිතන්න මේ රටේ ශ්‍රම බලකායට වැඩිම ශ්‍රමදායකත්වයක් දෙන්න පුළුවන්. ශ්‍රම බලකායට වැඩිම නිර්මාණශීලී දායකත්වය දෙන්න පුළුවන්. අවුරුදු 18යි 30යි අතර තරුණ පිරිස් වලින් වැඩිම පිරිසක් කොහෙද ඉන්නේ? ඔහු ඉන්නේ ත්‍රිරෝද රථවල. සෑම නගරයකම සෑම ත්‍රිරෝද රථ මේ ගාල් කරන තැනකම බලන්නකො ත්‍රිරෝද රථ 15ක් 20ක් එකට නවත්තලා ඒක ඇතුලේ ඒ අදාළ හයර් එක එනකන් කල්ලි ගැහිලා නැත්නම් අර ස්මාර්ට් ෆෝන් එකේ ෆේස්බුක් එකට ගිහිල්ලා ඉන්නේ රටක නිෂ්පාදනයට දායක වෙන්න ඕනේ මිනිස්සු නේද? නිකන් කල්පනා කරන්න. ඒතර අපි ඒ තරුණයන්ට දොස් කියලා වැඩක් නැහැ. ඔවුන් ආදායම් මාර්ගයක් සකස් කරගන්නවා. ඔවුන්ට ආදායම් මාර්ගයක් ඕනේනේ. නමුත් දැන් ඒක අධ්‍යාපන ක්‍රමයේ ගැටලුවක් නෙවෙයිද? දැන් වසර 13ක් පාසල් පද්ධතියට ඇතුල් කරලා කිසියම් විෂය ධාරාවන් ටිකක් ඔවුන්ගේ ඔළුවට දාලා ඉතින් පස්සේ ඔවුන් පාසලෙන් එළියට යනකොට ඔවුන් ආපහු මොනවද කරන්නේ? මේ සංවර්ධනයේට මිනිස්ප්‍රාදන ක්‍රියාදාමයට ඔවුන් ගලප ගන්න පුළුවන්ද? නැත්නම් ලෝක ආර්ථික ප්‍රවාහයන්ට ඔවුන්ට ඇතුල් වෙන්න පුළුවන්ද? ඔවුන් පිළිගන්නවද? ඔවුන්ගේ ශක්තිය කොතනද යොමු කරන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ඔව් පැහැදිලි ලෙසම මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය තුළ යුනෙස්කෝව අධ්‍යාපනයේ මූලික කුළුණු හතරක් කතා කරනවා. යුනෙස්කෝ ඒකේ කියනවා යම් අධ්‍යාපනය මෙන්න මේ විදිහට විය යුතුයි කියලා. ඒකේ කියනවා නව්‍යකරණය සඳහා ඉගෙන ගන්න ඕනේ. දිවි පැවැත්ම සඳහා ඉගෙන ගන්න ඕනේ. අන්‍යයන් සමග ජීවත් වීම සඳහා ඉගෙන ගන්නට ඕනේ. එතන මේ මූලික කුළුණු මෙන්න මේවා තමයි අධ්‍යාපනයේ රඳා පවතින මූලික කුළුණු මෙන්න මේ දේවල්. එතකොට අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ ඒකට හරියන විදිහේ විෂය නිර්දේශයන් සකස් කරලා තියෙනවද? එතකොට රැකියාවක් ඉලක්ක කරගත්ත අධ්‍යාපනය රටාවක් අපි ගාව තියෙනවද? සමහරට කෙනෙකුට කියන්න පුළුවන් වෛද්‍යවරයෙක් බිහි කරන්නෙත් මේ අධ්‍යාපනයෙන් තමයි කියලා. කෙනෙකුට කියන්න පුළුවන් නීතිඥවරයෙක් බිහි කරන්නෙත් මේ අධ්‍යාපනයෙන් තමයි කියලා. කෙනෙකුට කියන්න පුළුවන් ඉංජිනේරුවෙක් බිහි කරන්නෙත් මේ අධ්‍යාපනය තමයි කියලා. හැබැයි ගමගේ අපි මොහොතකටවත් අමතක කරන්න හොඳ නැහැ. අපේ අධ්‍යාපන රටාව බර වෙන්නේ සේවා සැපයීම සඳහා. අපේ අධ්‍යාපන රටාවේ කොහෙද තියෙන නිෂ්පාදනයට අවශ්‍ය මිනිසුන් හදන අධ්‍යාපන ක්‍රමයක්? ලෝකේ අපිට දළ ජාතික නිෂ්පාදිතය වැඩි කර ගන්නට ඕනේ. එතකොට අපේ අයවැය පරතරය අඩු කරගන්නට නම් අපි අපේ අපනයන වැඩි කරන්නට ඕනේ. එතකොට අපේ අපනයන වැඩි කරන්න නම් අපේ රටේ නිෂ්පාදනය වැඩි වෙන්නට ඕනේ. එතකොට අපේ රටේ නිෂ්පාදනය වැඩි වෙන්න අපි අනාදිමත් කාලයක ඉඳලා පවත්වාගෙන ආපු ක්‍රමවේදයන් එක්ක තවදුරටත් යන්න බෑ. ඒක පැහැදිලිනේ. එතකොට අපි ලෝකයේත් එක්ක සම්බන්ධ වෙලා ලෝකයේත් එක්ක බද්ධ වෙච්ච යම් ක්‍රමවේදයක් අපි සකස් කරගන්නට ඕනේ. දැන් ඒක අධ්‍යාපන ක්‍රමයට එන්නේ නැහැනේ. අපි කෘෂිකර්මයේ පිළිබඳව උපාධියක් නිකුත් කිරීම කියන කාරණාව වෙනම එකක්. පැල්වෙහෙර කෘෂිකර්ම විද්‍යාලයෙන් කෘෂිකර්මයේ පිළිබඳ ඩිප්ලෝමාවක් දෙනවා කියන එක වෙනම දෙයක්. හැබැයි
අලුත් ලෝකයට අවශ්‍ය අලුත් ලෝකයට අවශ්‍ය අලුත් ගොවියෙක් නිෂ්පාදනය කරනවා නිර්මාණය කරනවා කියන එක වෙනමද චීන ඒක කරනවනේ ඒක කරනවා එතකොට ඉන්දියාව ඒක කරනවා නැත්නම් දැන් ඉන්දියාවේ ওই ගුන්තුර් වගේ ප්‍රාන්තයකට ගිහිල්ලා බලපුවම ඕන් මිරිස් වගාව සිදු කරන ආකාරය බලපුවම මේ වයසක මේ මේ ජීවිතේ අවුරුදු 50 60 වෙච්ච මිනිස්සු නෙමේ තරුණ පිරිස්පව ඒවැ ඉන්නව ඕන් අලුත් තාක්ෂණයත් එක්ක කටයුතු කරනවා එතකොට අපි අධ්‍යාපන රටාව තුළ මූලික වශයෙන්ම ගැටලුවක් තියෙනවා. එතකොට මේ අධ්‍යාපන රටාව විසින් අතරමං කරපු තාරුණ්‍ය තමයි මේ පාරේ ඉන්නේ. එතකොට ඒ තාරුණ්‍යයට මේ දොස් නැගීම නෙමෙයි මෙතන සිදු කරන්නේ. ඒක අපරාධයක් කියන්නේ. එහෙම නැත්නම් විදේශගත වීම සහ විදේශගත වීමෙන් ශ්‍රමය වෙනත් අයට අලෙවි කිරීම. දැන් ඔබ දැන් කියන ආකාරයට දැන් කිසියම් ආකාරයක ජනතාවක් රටේ ඉන්නවා. ඒ ජනතාව එක්තරා කාලයකදී කලබල වෙලා ගිහිල්ලා ඡන්ද දෙනවා අදාළ කණ්ඩායම් පත් කර ගන්නවා ආයේ තමන්ගේ පුද්ගලික ජීවිත ඇතුළට ගිහිල්ලා අර ජීවත් වීමේ අරගලයක ඉන්නවා ඒයිදී පුංචි පුංචි බහ තමන්ට හැකි දේවල් විකුණගෙන බැරි වුණොත් ඉඩම හරි විකුණලා මේ මැද පෙරදිග හරි ගිහිල්ලා වහල් සේවය හරි කරලා මේ අමාරුවෙන් පවුල ගෙන ඉන්න ස්වරූපයක් තමයි ජනතාවගේ සාමාන්‍ය සමාජ හරස්කඩක් ඇතුළ අපිට පේන්නේ හැබැයි දැන් මේ පහුගිය ජනමතයේ හැසිරීම දිහා ගත්තොත් එහෙම දැන් අපි දන්නවා මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙපළ ගේ කතා සහ ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුලේ ටිකක් දිගට අධ්‍යයනය කිරීමේදී දැන් ජනතාව නැවතර යැපුම් මානසිකත්වයට ආධාරවලට සහන මළු වලට ඔබ කිව්ව අර සුවපහසු තැනටම යන්න බැලුවද කියලා එක ප්‍රශ්නයක් තියෙනවා මිනිසුගේ කෙසේම් ධනාත්මක එහෙම නැත්නම් සාධනීය තත්වයන් පෙන්වන්නේ නැද්ද මේ ඔවුන්ගේ ජනම අපේ ජනමතය හැසිරුණ ආකාරය දිහා බලපුවහම ඔව් ඇත්තටම ගත්තොත් එහෙම මෙවර ජනමතය හැසිරීමේදී ඔවුන් ඒ සුවපහසු කලාපය තුල රැඳෙන්නටම උත්සාහ ගත්ත වගේ අපිට පේන්නේ නැහැ. ඒක පැහැදිලිනේ. මොකද ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක දිහා බලපුවම අපිට ඒකේ පැහැදිලිතාවයක් තියෙනවා. දැන් එතනදී හැබැයි ඒ වෙලාවේදී ඒක එහෙම නොවුනට අපිට කියන්න බෑ යටිසිතින්ම ඒ බලාපොරොත්තු අත්හැරලමයි. ආයසතින් බයින්න පුළුවන්. ආයසතින් බයින්න පුළුවන්. බයින්න පුළුවන්. ඒ කියන්නේ වෙන මොකුත් ඕනේ නැහැ. දැන් අපි හිතමුකෝ දැන් හරි අපි අලුත් අපි ඉල්ලුවි සිස්ටම් චේන්ජ් මම නේ හොඳ උදාහරණයක් දැර්ශන මත දැන් පාංගෙඩිය මිලි ඉහළ ගියේ පැය කීපයක් තිබුණා අපහු මේ මෙතිවරණයෙන් පස්සෙත් එතනදිත් අපි දුටුවා සමාජ මාධ්‍ය හරහා මේ අපි පත් කළගත රට මේකද කියලා දාලා තිබ්බ ඇත්තටම ඒ කියන්නේ ආපහු අපි දේවල් හොයන්න ඉන්නේ දැන් දැන් මං කියන්නේ ඔබ අපිට පුළුවන්ද දැන් මෙවැනි මානසිකත්වයෙන් අපි වේගයෙන් කලබල වෙන ඉක්මනින් කිපෙන තරහ යන තමන්ගෙන් රට විය යුතු දායකත්වය මොකද්ද කියලා කල්පනා නොකරන වගේ තැනකට මේ ජනමානස ඇවිල්ලා තියෙන මොකද්ද ඒකට හේතුව දැන් ඇත්තටම අපිට ප්‍රශ්නේ හම්බෙන්නේ ඔව් නෑ ඇත්තටම ගත්තොත් එහෙම ඕනෑම රටක මිනිස්සු එතනට එන්න බලපාන කරුණු කාරණා අපි අධ්‍යයනය කරපුවාම බොහොම පැහැදිලිව අපිට පේන කාරණාවක් තමයි විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වලදී මේ මැතිවරණ කිට්ටුව හැසිරෙන මිනිස්සු නෙමෙයි මැතිවරණයෙන් පසුව ඉන්නේ. ඔවුන් වෙනස් වෙනවා. ඒකට හේතු يعني මිනිස්සු කොහොමද වෙනස් වෙනවනේ. ඒකයිලා හෙරක්ලීටස් කියනවා යමෙකුට එකඟකක් දකින්න නොහැකි දෙවරක් කියලා. බුදුන් වහන්සේ කියනවා දකින්නට දෙවරක් කෙසේ ජීවත් නොවේ කිසිවෙක් කියලා. මිනිස්සු වෙනස් වෙනවා. හැබැයි අපේ දේශපාලන සාක්ෂරතාවයේ යම් එහා මෙහාවක් තියෙනවා. ඒ කියන්නේ දේශපාලන සාක්ෂරතාවයේ යම් එහා මෙහාවක් තියෙනවා කියලා කියන්නේ මේ පොදු ජනතාව ඔවුන් විසින්ම ඉල්ලන මේ වෙනස සිදු කරන්නට යාමේදී ඔවුන් විසින් වෙනස් විය යුතු තැන් කොතනද කියන එක පිළිබඳව ඔවුන් අවබෝධයක් කරගන්නේ නැහැ. අවබෝධ කරගන්න දැන් පාන් මිල වැඩිවීම සම්බන්ධයෙන් ගත්තොත් එහෙම සමාජය තුළ අපි දන්නවා එක කාලයක පාන් මිල කියලා කියන්නේ ආණ්ඩු වෙනස් කරන සාධකයක්. 94 ජනාධිපතිවරණ උදාහරණේ පාන් ගෙඩියක් රුපියල් 350ට දීපු කාලයක්නේ චන්ද්‍රිකා මැදනිය. ඔව්. එතකොට පාන් කියලා කියන්නේ ඒ තරම් ප්‍රබල දෙයක්. හැබැයි අපි පොදුවේ කතා කරනකොට පාන් ගැන කොහොමද කතා කරන්නේ? සාමාන්‍ය ජනතාව විද්‍යුතුන් කතා කරනකොට වෛද්‍යවරුන් කතා කරනකොට පෝෂණ වේදීන් කතා කරනකොට පුහුණුකරුවන් කතා කරනකොට ක්‍රීඩකීන් කතා කරනකොට කායවර්ධන ශිල්පීන් කතා කරනකොට පාන් ගැන කොහොමද කතා කරන්නේ පාන් පිටි ගැන කොහොමද කතා කරන්නේ අන්න එතන තියෙන පොඩි පරස්පරයක් එතන තියෙන පොඩි ඒ කියන්නේ අපිට අපේ ආකල්පමේ වෙනසක් ඇති කරගන්නට සිද්ධ වෙනවා ඒ කියන්නේ ආකල්පයක් කියලා කියන්නේ අපි හිතන විදියනේ අපි හිතන විදිය. ඒතකොට මේ හිතන විදියේ වෙනසක් ඇති කර ගැනීමට අපිට සිද්ධ වෙනවා. ඒක
ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් වෙයි කියලා මං හිතන්නේ. නමුත් අපිට ඒ වෙනස සිදු කර ගන්නට සිද්ධ වෙනවා. මොකද දැන් ඇත්තටම ගත්තොත් එහෙම ඇබ්බැහිවීම තියෙනවානේ. දැන් ඔය ඇබ්බැහිවීම වලදී අපි කතා කරන දෙයක් තමයි ඔය අරක්කු සිගරට් වලට ඇබ්බැහිවීමනේ අපි කතා කරන්නේ. ගමගේ ඊට වඩා දරුණු ඇබ්බැහිවීම තියෙනවා. ලංකාවේ ඔබ හිතනවද ලංකාවේ මිනිස්සු සීනි වලට ඇබ්බැහි වෙලා නැහැ කියලා? ලංකාවේ මිනිස්සු අතිශය දරුණු විදිහට සීනි වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ලංකාවේ මිනිස්සු අතිශය දරුණු විදිහට පිටි වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. මේක ඇබ්බැහියක්. එතකොට මේකෙන් මිදෙන්න බෑ. එතකොට ඒ එන්නේ එතනදී සමාජ ක්‍රියාකාරී සමාජයේ විසින් ක්‍රියාකාරී මතවාදයක් ගොඩනගා ගන්නට ඕනි. ආන්නේ මතවාදය ගොඩනගා ගත්තට පස්සේ අපිට ඒ ගැටලුව මතුවෙන එකක් නැහැ. මම හිතන්නේ මේ ඔබට අලුතෙන් හිතන්න පොඩි දෙයක් තියෙනවා මේක ඇතුලේ. ඔබ විසින් වෙනස් කරන්න උත්සාහ කරපු රට ඇතුලේ ඔබත් ඉන්නවා කියලා මතක තියාගන්න ඕන. ඒ වෙනස සිදුවන්න ඕන ඔබත් එක්ක. ඔබේ මනස, ඔබේ ආධ්‍යාත්මය සහ ඔබේ ක්‍රියාකාරීත්වය මේ තැන් තුන ඔබට හඳුනාගන්න පුළුවන් නම් ආපහු ඔබ විසින් හදන ලෝකේ ඔබට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ටිකක් හෙමින් සීරුවට සමහර කාරණා අපේ මනස් කුහරයට ඇතුළට දාගත්තොත් ඉඩ දෙමු මනස් කුහරය ඇතුලේ ඒ හොඳින් සකස් වෙන්න තවදුරටත්. ඒ තුලින් අපිට හොඳ චින්තනයක් හොඳ දර්ශනයකට සමීප වෙන්න හැකියාව ලැබෙවි කියලා අපි හිතනවා. අද නින්න අද ටිකක් අමුතු කතාබහක් ඔබ බලාගෙන ඉන්නව දුරකථනයෙන් සම්බන්ධ වෙන්න. අපි දන්නවා සති දෙකක් විතර කාලයක් අපිට දුරකථනයෙන් ඔබව සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබුණ නැහැ. නමුත් අද නිෂ්පාදකතුමන් සතුටින් දැනුම් දෙනවා අද වගේ දවසක ඔබවත් සහභාගී කරවා ගැනීම අනිවාර්යයි කියලා. ඒ නිසා බලාපොරොත්තු වෙමින් විරාමයෙන් පසු අපි ඔබවත් සංවාදයට සහභාගී කරව ගන්නවා. ඔබ එක්වන්නේ නින්නද සජීවී සංවාදයේ සමගයි. අපි පළමු කෙටි විරාමයට යනවා. රැඳී සිටින්න. නින්නද අසත්‍යයට රෙහි සත්‍යේ හොරාව. නවතත් නින්නාද සජීවී සංවාදය සමගයි මේ කන්නේ. කතාබහ කරමින් ඉන්නේ රට ගොඩනැගීමේ දී පුරවැසියාගේ නිත්‍ය භූමිකාව මොන වගේද කියන කාරණය. මෙතැන් සිට අපි ඔබට දුරකථනය විවෘත කරන්න කැමති 0662283608609 අංක දෙක ඔස්සේ එන්න පුළුවන් මැදිරියට සංවාදයට සහභාගී වෙන්න. තිරේ දිස්සුණ අංක ඔස්සේ ඔබට කතා කරන්න පුළුවන් රට ගොඩනැගීමේ පුරවැසිය භූමිකාව. දැන් අපි දර්ශන මහත්මයා, දැන් අපි බලාපොරොත්තුවෙන් හැමදාම හිටියා මේ අලුත් රටක් බිහි වෙයි කියලා. ඇත්තටම ඉතිහාසයේ අපි කවදාවත් මැතිවරණකින් පස්සේ එතනින් එහාට අපි මේ ප්‍රශ්න කිරීම සංවාදයේ ඒ දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳව කිසියම් විශ්ලේෂණාත්මක විග්‍රහයන් කරගැනීම වගේ දේවල් අපේ දේශපාලන සාක්ෂරතාවය තුළ තිබුණේ නැහැ. ඇත්තටම විරලයි. ඒවා නැති වෙන්න හේතුව මොකද්ද? පවතින දේශපාලන සංස්කෘතියද ජනතාවගේ උනන්දුවක් නැති එකද? ප්‍රධාන වශයෙන්ම සමාවෙන්න මට එමුතුමට යන්න අවස්ථාව දෙන්න. අයිබෝන් ඔබට. අයිබෝන්. ඔව්. වික්‍රමතිලක මහත්මයා මැනික් හේන්ෙන් කතා කරන්නේ. අයිබෝන්. ඔව් අයිබෝන්. ඔව් කතා කරමු. අයිබෝන්. අයිබෝන් ඔබතුමන්ව සම්බන්ධ වෙලා ඉන්නේ කතා කරන්න. ඔව් උපාලි මහත්මයා අයිබෝන්. අයිබෝන් ඔබ වික්‍රමතිලක මැනික් හේන්නේ. ඔව් කතා කරමු. දැන් මේ අපේ වැඩසටහන මම මෙච්චර බලාගෙන හිටියා. ඉතින් මට දැනෙන පොඩි අදහසක් තමයි අපේ ඉතාම හොඳට තිබුණ කෘෂිකර්මය දැන් වසර 50ක විතර කාලේ පුරාවටම ගොවියා සම්මේලනයේ කරන ඔව් විදේශයෙන් ගෙන්නන මේ රසායනික තෙල් පොර වලට හුරු කරලා ගොවියාගේ තිබුණ ගොවි බිම විනාශ කරන මට්ටමකට ඉස්සර අපිට කරා. දැනට මේ ගොවියා මේ කම්මැලිකමින් මුදා ගැනීමේ සටන මුලින්ම ආරම්භ කරන්න වෙනවා අපේ දේශීය කෘෂිකර්මයේ නගස්තෝන්. ඒක වසර 25ක විතර කාලයක හිටන් ඉතාම දරුණුවට සමහර ගොවියෝ තමන්ගේ ගොවි කුඹුරේ අඩි 20 විතර මේ වෙනර් දැම්මා නැත්නම් කෝස් මේ පූර්ව හයි කරා අර රසායනික දාන්න මේක දාන්න මෙන්න අස්සන්න කියලා. හැබැයි ඒකුණේ අපේ මහ පොළොවක් විනාශ වුණා, ගොවියක් විනාශ වුණා, ගොවියක් සම්මැලියෙක් වුණා,
ගොවි මුඩු ඔන්න ඔබ තමයි විච්ච තත්ත්වේ. ඒකට මූලික පිළියමක් යෙදුවොත් හොඳයි කියලා උපාලිමත්තු මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සමහර සාධනීය යෝජනා රට පිළිබඳව සමහර ඔබ විසින් කරනු ලබන ඇතැම් යෝජනා අපි කැමතියි ඔබ ලිඛිතව වැඩසටහනට ලියා දන්වනවා නම් මන්ද අපි ඉදිරියේදී මේව සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදකයන් සමග කෙසියම් සම්බන්ධතාවයක් වගේම බලපෑම් ක්‍රියාවලියකට අවතීර්ණ වෙන්න බලාගෙන තියෙනවා. ඔබ සෞදී ඔබට කතා කරාට අපි වැදගත් ඔබගේ බොහෝ යෝජනා තියෙන පුළුවන්. මොකද ඔබ මතින් තමයි මේ රට කවදා හරි දවසක හැදෙන්නේ. ඒ අපේ පිටස්තර කෙනෙකුන් හෝ තනි පුද්ගලයෙක් ඇතින් මේ රට නිර්මාණය වෙන්නේ නැහැ. 0662283669 තිර දේශන අංක ඔස්සේ ඔබට එන්න අවස්ථාව දෙමින් අපි සංවාදයේ දිහාවට යන්න කැමතියි. ඔබ සූදානම්ින් හිටියා උත්තරයකට. ඔව් දැන් අපි දැන් එතුමාගේ ඒ කතාව තුළ අපිට දැනෙන එක දෙයක් තියෙනවා. ඒ තමයි ඒක තමයි ජනතාවගේ හදවත ගැහෙන රිද්මය. ඔව්. ඒ කියන්නේ ඒ කටහඬ තුළම අපිට තියෙනවනේ දේශීය බවක්. ඒක තුළම තියෙන දේශීය බව. එතකොට දැන් ඇයි අපි කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතා තරුණ පරපුර කෘෂිකර්මාන්තයට එන්නේ නැත්තේ? දැන් අපි මේ යෝජනාව කළොත් එහෙම අපි ආයේ කුඹුරු වගා කරන්න පටන් ගමු කියලා තරුණ පිරිස ස්වේච්ඡාවෙන් මේකට ගොවි හමුදාවක් බවට පත් වෙයිද? පත් වෙන්නේ නැහැ. ඒ පත් නොවෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි කිසියම් වූ තැනකදී කිසියම් විදියකට, මට ඒක නිශ්චිතව කියන්න බෑ කොහොමද කවද්ද කොයි විදියටද සිද්ධ වුනේ කියලා, කිසියම් විදියකට මේ ගොවිකම කියන එකට තිබිච්ච ගෞරවය නැති කරලා තියෙනවා. ඒක මානසික ප්‍රහාරයක්. මං ඒක අර්ථකථනය කරන්නේ මානසික ප්‍රහාරයක්. ඒක සයිකොලොජිකල් ඇටැක් එකක්. ඒ කියන්නේ අද තරුණයේ කැමති මම ගොවියෙක් කියලා කියන්නේ. ගොවියෙක් කියලා කියන්නේ අපි සාම්ප්‍රදායික ක්‍රමයේ පැත්තකට දාමුකෝ. ලෝකයේ අද මහා පරිමාණයෙන් කෘෂිකර්මාන්තයේ නියැලෙන රටවල් වල සාම්ප්‍රදායික ක්‍රම නැහැ. සාම්ප්‍රදායික ක්‍රම ඒවා යාවත්කාලීන කරලා දෙනවා. හරි. එතකොට එතනත් ඉන්නව ගොවියෝ. හැබැයි වර්තමානයේ ඉන්න මේ තරුණ පරම්පරාව, අපි හිතමුකෝ 2000න් පස්සේ බිහි වෙච්ච මේ තරුණ පරම්පරාව තමුන් ගොවියෙක් කියලා හඳුන්වන්න කැමති වෙයිද? නමුත් ඔවුන් දැන් මේ කියපු කතාවට සම්බන්ධයි. නමුත් ඔවුන් මේ ගොවිතැන කියලා ඔවුන්ගේ ඇස් ඉදිරිපිට දැකපු දේ, එක පැත්තකින් ගොඩු රෝගේ, තව පැත්තකින් මේ පාඩු ලබන ගොවිතැන, තවත් පැත්තකින් සතුන්ගේ ප්‍රහාර, ඒ කියන්නේ ගොවිතැන තිබුණු ආර්ථික හානිය, ගොවිතැන තිබ්බ ආර්ථික බංකොලොත් භාවය, ගොවිතැන තවදුරටත් අපේ නොවීම, රාජ්‍ය අනුග්‍රහයෙන් ගොවිතැන සමාගම් අතට පත්වීම වගේ කාරණා නිසා නේද මේ තරුණයා මෙතෙන්ට අවතීර්ණ නොවන්නේ? ඔව්. ඒ කියන්නේ එබඳු තත්වයක් නෙවෙයිද ඔවුන්ගේ මේ බලපෑමට තියෙන්නේ? ඔව්. දැන් ඒ කියන්නේ ගොවිතැන පත් කරලා තියෙන තත්වේනේ. ඒකයි මම කිව්වේ කිසියම් වූ හේතුවක් නිසා ඔවුන්ගේ ජන මනසෙන් ගොවිතැන කියන එක අයින් කරලා දෙනවා. ඒක සමාගම් අතර පත් කිරීම නිසා වෙන්න පුළුවන්. ඊට වඩා ටයි එකක් දාගෙන තව කොහේ හරි සමාගමක පොඩි මේ වෙන කලමනාකරණ පාඨමාලාවක් කියලා හරි මොනවා හරි චීන භාණ්ඩයක් අලෙවි කරන එක ඔව් ගෞරවණීය කියලා කල්පනා කරමින් ඉන්න. ඉතින් සමාවන්නේ දැන් මේ බඳු මානසිකත්වයක් එක තමයි මේ රට අපි ඉස්සරහට යන්න වෙන්නේ. දැන් ඒතර මේවා වෙනස් කිරීමේ හැකියාව කොහොමද ලබන්නේ කියන කාරණේ අතිශය වැදගත් කතා බහ කරන එක මට අමතුමුට යන්න අවසර දෙන්න. අයබන්. ඔව් දයරාවනගේ මහත්මයා. ගොවි ජනතා එහෙම නැත්නම් ගැන මම වැඩිපුර කතා කරනවා. අපි මේ ගොවි දැනැති අපි එච්චලම මේ ගොවියා කියන මනුස්සයාව බොහොම පහත් කෙනෙක්. ඊළඟ තමයි අපි අඳුරගත්තේ නැති භූමිය අපි වදා කරන්න උන් මම අපි එක කාලෙකදී අපි ගත්තා නම් ඊළඟ දැන්නේ අපි පිටරට. නමුත් අපි මොන මිලාවකට අඳුරගත්තද අපිට දැන් මේ නේද ඔෆිසින් ලොකු ගස්නවා මේ ලුණු වත. ලුණු වත ඇත්තටම ලුණු නැහැ. නමුත් උණු වගා කරන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා ලංකාවේ ගත්තොත් එහෙම මාතලික දින්දේ උත්තලම කිලිනොක්කිය යාපනය පැත්තේ ලුණුවා. නමුත් අපි මේවා හඳුනගත්තේ ඒ කාලවලදී අපි මේ මාතලේ වන්දෝනි ගමනාද මුලපුර කිලිනොක්කිය වන්දෝනි ගමනාද උත්තර වන්දෝනි ගමනාද ඊට පස්සේ අපි කියන්නේ ඒක සැරේ ලොකු අස්සන්නක් ඇවිල්ලා අපි ගෙන දැන් අත්තීත අත්තන්නේ අසන්නයක් මෙන්න මේවට තමයි අපි විසඳුම් ගන්න. ඉතියේදී අපි ගතසනයි යම් කිසි දෙයක් හොදන් කුෂිකත් බල. මේක තියෙනේ හා අන්දස්තුම් තමයි තියෙනවා. ඉතින් උපදේශකින් මේකත් තමයි කියන්නේ ඔනි අපි නම් මේ සැරේ කුත්තරේ වන්තෝ මෙන්න මේ. මෙන්න මේ වගේ සාධනීය තත්ත්වයක් තියෙනවා. දැන් නිෂ්පාදනය ගත්තොත් එීම අපි කිවි නිෂ්පාදනය කිවි බෝතලයක්
මේ බෝතල් බැලුවා අපි බෝතලයකට වඩා මේ කාණා ඇයි එහෙම වුණේ? නම් තේරෙනවා අපි බැලුවොත් එහෙම විනිශ්චය දෙන්නේ අපි විදිරි ගෙන්නනවා ඒක වැඩ වැඩි ප්‍රමාණයක්. ඒ අපි විනිශ්චය පද වැඩි කරන්නේ. මෙන්න මෙතන සම්පූර්ණ අධ්‍යයන විදිහට පෙන්තෝනි මේ හිතේ ගුයත්තරක් අපි කරගෙන ඊළඟට කොහොමද අපි ජීවන සත්යේ නංවන්නේ? අපි කොහොමද ඒක කියන්නේ? ඒ වෙනස්කම් හැමදාම ගොඩියක් කියන්නේ අපේ ආත්ම සත්‍යපත් වෙනවා. සෑම අංශයක් ඊළඟ තමයි ඉතින් මේ පරිහරණයේදී. ඇත්තටම දැන් බස්නාහිර පළාත ගත්තොත් එහෙම බස්නාහිර පළාතේ මේ මේ නැස්සෙක් නැතිලාන්ට වගේ ඇවිල්ලා තියෙනවා. මොකද මේකේ මේ නැස්සෙත් ඉතිහාස මිනිස්සු ඉඳන් දැන් ඉඳන් නැහැ. ඒ කියන්නේ පොල්වත් පැත්තට තියෙන පොල්වත් පැත්ත වගා කරන තපස් මිනිස්සු අවේව කැලි කර කර කැලි කර කර ඉඳන්කක් කියනවා. මෙන්න මේ වඳුරන් ගත්තොත්. මේ වඳුරන් ගත්තොත් ඉස්සරහදී අපේ රටේ මේ මේ නිෂ්පාදනය කියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට බොබස්තුති ඔබට බිඳ 66 22 83 68 69 ඔබට විවෘත කරමින් දර්ශ මාත්‍ය මේ සංවාදයේ බොහෝ දිශාගත වෙනවා බොහෝ දිශාවලට. නමුත් අපි ගත්තොත් එහෙම පොදුවේ ගත්තහම ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ශ්‍රේෂ්ඨයේ කඩාවැටීමෙන් බංකොලොත් වීමෙන් ඊට තියෙන සමාජ වටිනාකම අඩු වීමෙන් ඊළඟ පරම්පරාවන් එම කර්මාන්තවලට හෝ නිෂ්පාදන ක්‍රියාදාමයට ඇතුල් වෙන්නේ නැහැ. සවුන් ගෝලීය රැකියා වෙළඳපොළ සහ ගෝරිය රැකියා ඉල්ලුම වෙනුවෙන් ඔවුන් සපයන්න බලාගෙන ඉන්නවා. හැබැයි දැන් අපිට තියෙන්නේ මේ මේකට අවශ්‍ය ඥාන සම්භාරය සමාජය පුරා විසිරලා තියෙනවා. දැන් අපි මැද පෙරදිග ගත්තත් මේ ප්‍රවැසියා යවන කණ්ඩායම තුළ ගත්තත් ඒ අවශ්‍ය ඒ අදාළ හැකියාව ප්‍රවැසියා තුළ තියෙනවද? අදාළ ශක්තිය නොහු තුළ තියෙනවද? ඒව කොහොමද අපි විනිශ්චය කරගන්නේ? මට තව ඇමතුමට යන්න අවස්ථාව දෙන්න දුරකථනයේ රඳවා සිටින්න බැරි නිසා බොහෝ වෙලා. අයිබෝන් ඔබට. අයිබෝන් මුදිත මහත්මයා ඔබයි අපිට කතා කරන්නේ. ඔව් මමත් කතා කරන්නේ. ඔව් කතා කරමු. ඔව් මේ මහත්මයා මෙහෙමයි, මේ මම කියන්නේ දැන් අපි මමත් කුජිකාර්මයේ යෙදෙන කෙනෙක්. ඔව් මම කියන්නේ මෙහෙමයි, දැන් අද නම් ගොඩක්ම තරුණ පරපුරට වෙලා තියෙන මේ මද්රවයට බැහි වෙලා මේ කිසිම අපේක්ෂක ඉදිරිපත් වෙච්ච කවුරුවක්වත් ඒ සම්බන්ධව ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරේ නැහැ. මම කියන්නේ ගම්වල ඇත්තම කස්සේ පුළුවන් නම් මේ ගම්වල තියෙන මද්රව්‍ය ටික නැති කරලා අර පැරණි විදියට කාබනික පෝර ක්‍රමයට මේ ගොවිදැනට සම්බන්ධ කරගන්න තරුණයන්ට මේ අවස්ථාව දෙන්න ඉදිරිපත් කරන්න කියලා මගේ ඉල්ලීම. ඔව් ඔබ යෝජනාවත් බොහොම හොඳ යෝජනාවක්. මම කලින් සඳහන් කරා බොහොම හොඳ යෝජනා තිබුණත් අපිට ලියා දන්වන්න. ඔබ සූදී කතා කළාට දර්ශ මහත්මයා, දැන් මේ මේ සියලු දේවල් ගත්තාම තරුණයාට චෝදනාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම පුරවැසියාටත් කිසියම් වගකීමක් තියෙනවා. මේ වෙනස ඇතුළේ තමන්ගේ චරිතය කොහොමද හඳුනාගන්නේ, තමන්ගේ භූමිකාව හඳුනාගන්නේ කොහොමද කියලා. දැන් මේ මේ මේවා තුළ කොහොමද අපි නැවත මිනිස්සු සන්නද්ධ කරන්නේ, මිනිස්සු බලාත්මක කරන්නේ මොන මොන ප්‍රවේශයන්ගෙන්ද? ප්‍රධාන වශයෙන්ම ගත්තොත් එහෙම තරුණයන්ට අපි ඇත්තටම චෝදනාවක් එල්ල කරන්න හොඳ නෑ මේ වෙලාවේ. ඒ කියන්නේ ලාංකික තාරුණ්‍ය මේ වෙලාවේ ඉන්නේ අතරමං වෙලා. ලාංකික තාරුණ්‍ය අතරමං වෙලා තියෙන දැන් එතුමා මතු කරපු මද්ද්‍රව්‍ය මද්‍යසාර භාවිතයේ දුම්මැටි භාවිතයේ කියන එකක්. ඒක එක සමාජ ව්‍යසනයක්. අනිත් පැත්තේ ගත්තොත් ඊට වඩා සමාජ ව්‍යසනයක් සිද්ධ වෙනවා මේ තොරතුරු තාක්ෂණයත් එක්ක. කියන්නේ ලංකාවේ මේ 2,20,00,000 විතර ජනතාවක් ආසන්න සංඛ්‍යාලයකනේ මම ඉදිරිපත් කරන්නේ. මේ 2,20,00,000 විතර ආසන්න ජනසංඛ්‍යාවක් අතරින් ගත්තොත් එහෙම අවුරුදු 18ට වඩා වැඩි හෝ අවුරුදු 15ට වඩා වැඩි සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් පාවිච්චි කරන්න පුළුවන් සාක්ෂරතාවය ලබා ගන්නා වයසේ සිට ගත්තොත් අද ලංකාවේ ස්මාර්ට් දුරකථන රැල්ලක් බවට පත් වෙලා තිනවා. මේ සුහුරු දුරකථනය අද රැල්ලක් බවට පත් වෙලා තිනවා. එතකොට අපි ගණන් බලලා තියෙනවද අපි කොයිතරම් මුදලක් වියදම් කරනවද කියලා ඩේටා භාවිතය සඳහා? ආහාර වලට වඩා මේක මට නිශ්චිත සංඛ්‍යාලේඛනයක් මේකට ගම ගෙන්නේ නැහැ. හැබැයි මං පුද්ගලිකව අනුමානයක් විතරක් මට තියෙනවා. අපි මං හිතන්නේ අපි වාර්ෂික අයවැය ලේඛනෙන් ඉතා විශාල මුදලක් වෙන් කරනවා, අයවැය මුදලක් වෙන් කිරීමක් කරනවා බජටරි ඇලෝකේෂන් එකක් ඉන්ධන සඳහා. අපි ඉන්ධන ගේන රටක් නේ, අපි ගාව ඉන්ධන නැහැනේ, අපි ඉන්ධන ගේනවා. එතකොට බොරතෙල් ආනයනය සඳහා අපි තා විශාල මුදලක් වියදම් කරනවා. හැබැයි මම විශ්වාස කරනවා එක්කෝ ඊට වඩා වැඩි මුදලක්, එහෙම නැත්නම් ඊට ආසන්න මුදලක් අපි වියදම් කරනවා ඇති මේ ඩේටා භාවිතය සඳහා. මේ රුපියල් 49,99, 199, 299 කියලා මේක සැරින් සැරේ මේක දාලා. එතකොට මේ තරුණ පිරිස මේ භාවිතාවේදී වියදම් කරන්නේ රුපියල්
වේදන් කරන්නේ රුපියල්. ඒතකොට අපි ඩොලරයේ ඉහළ යනකොට ඒ ඉහළ යන ඩොලරයේදී අපිට රිදුනට මේ පුරවැසියා කල්පනා කරලා තියනවාද ඒ ඩොලරයේ ඉහළ යවන්න මගේ දායකත්වෙත් තියනවා කියලා. ඔය සමහර හැම ප්‍රශ්නකටම දේශපාලකයෝම ගාව ගන්න බෑ. රටේ නායකයෝම හැම දෙයකටම ගාව ගන්න බෑ. මොකද රටේ නායකයෙකුට හැකියාවක් නැහැ අපේ කුටුම්බ ජීවිතේ පරිපාලනය කරන්න කියලා. මොකද ඒවනේ සීමා හදන්න පුළුවන්, නීති හදන්න පුළුවන් රටකට. දැන් චීනය වගේ රටක් ගත්තාම බොහොම පැහැදිලිව දන්නවා චීනයේ මේ වෙන විට නව මාධ්‍ය භාවිතය පිළිබඳ කිසියම් නියාමනයක් තියෙනවා. දැන් ලංකාවේ එහෙම එකක් නැහැ. ඔව්. හැබැයි ලංකාව එසේ කළ යුතු තත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් මේක 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 අපි හරියටම වෙනම වෙනම සංවාදයක් අතරම. නෑ, ඒ කියන්නේ මේක අපි හරියටම අවබෝධ කරගන්න ඕනේ. ඒ තමයි රජයක් මැදිහත් විය යුතු තැනට පත්වන්නේ සිවිල් ජනතාව විසින් විනයානුකූල නොවන විටදීනේ. හොඳම උදාහරණේ මම අහන්නම්. බුදුරජාණන් වහන්සේ විසින් විනය දේශනා කරනු ලබන්නේ ශාසනයෙන් අවුරුදු 20කට පස්සේ. ඊට කලින් එහෙම තිබුණේ නැහැ. ඒ ඊට කලින් තිබුණ නැත්නම් එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ සසුන්ගත වෙච්ච පිරිස් ඒ කියන මාර්ගයේ ගමන් කළා. එතකොට දැන් මේ පිරිස නිසි පරිදි ඒ තම විනය පවත්වාගෙන යන්නේ නැත්නම් අන්න දැන් ඒකට අවශ්‍ය නියාමනය සකස් කළ යුතුයි. ගැන සියල්ලටම. දැන් හරි කළ යුතුයි. දවස් ගැන තරුණ ජනයා විතරක් නෙවෙයි තරුණ ජනයා මේ විරක්කියාවෙන් සහ මේ ලෝක දෙකක් අතර ඔවුන්ගේ අනාගතය පිළිබඳ කිසි දැක්මක් නැතුව තමයි තියෙන්න පුළුවන්. හැබැයි දැන් අපිට දැන් මේක ඇතුලේ දිනන කට්ටිය ඉන්නවා. මේක ඇතුලේ ජයග්‍රහණය කරන කට්ටිය ඉන්නවා. එතකොට දැන් ඒ කාරණේදී අපි හැමෝටම දොස් කියන්න බෑ. මේක ඇතුලේ විශ්වවිද්‍යාලයට යන කට්ටිය ඉන්නවා. විශ්වවිද්‍යාලයෙන් වෙනත් රටවල් කරා යන අය ඉන්නවා. තවත් හොඳ රැකියාවලට තේරෙන අය ඉන්නවා. වෛද්‍යවරු සහ ඉංජිනේරුවන් බවට පත් වෙන අය ඉන්නවා. දැන් එතකොට අපිට දැන් මේ එතකොට සම්පත් අඩු දුප්පත්යයි කියලා සීමාවන් අපිට බලු දුප්පත් අය කියන සම්මතයත් විශ්වවිද්‍යාලයට සමත් වෙනවා. දැන් මෙතන තියෙන ගැටලුව මොකක්ද කියලා හඳුනගන්න කොහොමද පැහැදිලි වෙන්නේ? අපි දැන් මේ කාටද මේ දැන් එතකොට කෙනෙකුට කියන්න පුළුවන් නෑ අපි හරියට පාඩම් කරේද තියෙනවා විභාගෙට මේ පාසු නෑ කියලා. මහන්සි උනේ නැති හින්දා රැකියාවක් හොයාගත්තේ නෑ කියලා. ඉංග්‍රීසි බැරි හින්දා මේ මේ මෙතනට යන්න බැරි වුණා. දැන් මේ වගේ කාරණා ටිකක් හදාගෙන අපි නැවත අපේ ජීවිතවල ජීවත් වෙනවා. ඔව්. ඒ කියන්නේ අපි හැම වෙලාවකම පුරුදු වෙලා ඉන්නවා අපේ ජීවිතවල වගකීම වෙන අයට පවරන්න. දැන් මේ මේක මේ මගේ අසාර්ථකත්වයේ වගකීම මට වෙන කාටවත් දෙන්න බෑනේ. වෙන කාටවත් දෙන්න බෑ. උදාහරණයක් ඉදිරිය ගත්තොත් එහෙමනම් මම ඔබට කියන්න. දැන් අපි කෙනෙක් කිව්වොත් එහෙම මගේ දුප්පත් භාවය. එහෙම නැත්නම් මම ඉපදුනේ දුෂ්කර ප්‍රදේශයක නිසා. එහෙමනම් මට රැකියාවක් සොයාගන්න බැරි වෙච්ච නිසා මගේ ජීවිතය මේ තත්ත්වයට පත් වුණා. ඈ කියලා ගත්තොත් එහෙම මේ හැම දෙයක් තුළම අපි දකින එක දෙයක් තියෙනවා. ඒ තමයි අපි මේ කතා කරන මාතෘකාව. ඒ මොකද්ද මාතෘකාව? ඒ තමයි මගේ ජීවිතය සම්බන්ධයෙන් මගේ වගකීම. 1900 වෙනකොට ලෝකයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වෙලා හිටපු ඇන්ඩ්‍රු කානගි, ඇරිස්ටෝටල් ඔනාසිස්, වර්තමානයේදී ගත්තොත් බිල් ගේට්, ස්ටීව් ජොබ්ස්, කාලෝස් හෙලෝ ස්ලිම්, මුකේෂ් අම්බානි, දැන් මේගොල්ලන්ව අපි කතා කරන්නේ බටහිර ලෝකයේ උග්‍ර නැත්තම් සුපිරි සැප විඳින ධනවතුන් විදියටනේ අපි මේ කතා කරන්නේ. හැබැයි මේ ආරම්භක අවස්ථාවේදී ගත්තොත් එහෙම මේ ආරම්භය සපයා ගැනීමට ඔවුන්ට දායක වෙලා තියෙන එකම සාධකය තමයි ඔවුන් විසින් ඔවුන්ගේ විභවතාවය හඳුනා ගැනීම. ඒ කියන්නේ මට මොනවද කළ හැකි කියන එක. දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඕක කිව්වහම ඕක වෙන්නේ ඇමරිකාවෙනි කියලා. ඕක වෙන්නේ ජපානෙනි කියලා. ඕක වෙන්නේ චීනෙනි කියලා කියන්න පුළුවන්. එහෙම නෑ ගමගේ. ලංකාවෙත් ඒක එහෙම තමයි. ලංකාවෙත් 1970 දාස මුදලාලිගෙන් පටන් ගන්නකො. පටන් අරගෙන වර්තමානයේ දක්වාම එන්නකො. ඒ දශකවල හිටපු මිනිසුන් අධ්‍යයනය කරන්නකො. ඒ හැම කෙනෙක්ම මේ ලෝක ඉතිහාසයේ ඒ මිනිසුන්ගේ ආරම්භයට සමානයි. එතකොට මම මතු කරන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ඒ තමයි යම් කිසි කෙනෙකුට විශ්වවිද්‍යාලයට එන්න ඉඩ ප්‍රස්ථාව ලැබුණත් ඉතාම සීමිත පිරිසයි විශ්වවිද්‍යාලයට එන්නේ. එතකොට මේ සීමිත පිරිස මේ රටේ ක්‍රීම් එක මේ විශ්වවිද්‍යාලයට එන පිරිසත් මේ රටට ආයෝජනය වෙනවද කියන ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ රටට තම ශ්‍රමය තම දැනුම ආයෝජනය කිරීම සඳහා අවශ්‍ය වෙන පාඨමාලා මොනවද තියෙන්නේ කියන ප්‍රශ්නේ. එතකොට මම සිංහල භාෂාව පිළිබඳව විශේෂවේදී උපාධියක් ලබා ගත්තා කියන්නකෝ. ඒකෙන් මට කරන්න පුළුවන් සිංහල ගුරුවරයෙක් වෙන්න. එහෙම නැත්නම් පරිපාලන සේවා විභාගයේ සමත් වෙලා පරිපාලන සේවයට ඇතුළු වෙන්න පුළුවන්.
එතකොට සිංහල විශේෂවේදී උපාධිය ලබා ගන්න හැම කෙනෙක්ම සිංහල ගුරුවරු වුණොත් ඒ හැම කෙනෙක්ම පරිපාලන සේවයට ඇතුළු වුණොත් එතකොට මේ සමාජ සමතුලිතතාවය බිඳෙන්නේ නැද්ද? එතකොට අපි මොනවද අපි ගාව තියෙන වෘත්තීයමය පාඨමාලා සහ ශාස්ත්‍රීයමය පාඨමාලා? අපිට බැරිනම් මෙන්න මෙහෙම ක්‍රමයක් හදාගන්න. මම වෘත්තීයමය වශයෙන් මෙන්න මේ පාඨමාලාව හදනවා, මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්න, මේ රටේ සේවා වෙළඳපොළට දායක වෙන්න මම මේ කරනවා. හැබැයි මම ශාස්ත්‍රීය පාඨමාලාවක් හදාරනවා මගේ දැනුම පිණිස. ඒකෝ දැන් මේක පුරවැසියාගෙන් එහාගේ කාරණයක් නෙවෙයි. දැන් පුරවැසියාගේ භූමිකාව ඇතුළේ විශ්ත ගන්න පුළුවන් කාරණයක් නෙවෙයි කියලා මම හිතන්නේ. ඒක දැන් කෙසියම් රටක දැන් අපි දන්නවා රටක තමන් බලය දීලා තමන් වෙනුවෙන් පත් කරගන්න කණ්ඩායම තමයි රටක නීති හදන්නේ, රටක අවස්ථා හදන්නේ, සැලසුම් හදන්නේ, අයවැය හදන්නේ, සැලසුම් හදන්නේ. ඒතුළු මේ සැලසුම් වලට අර විශ්වවිද්‍යාලයට යන්න බැරි තරුණයයි, විශ්වවිද්‍යාලයට ගිය තරුණයයි, එහෙමත් නැත්නම් කෘෂිකර්මාන්තයේ කුඹුරක අතරමං වෙලා ඉන්න ගොවියයි හෙට මොනවද නිෂ්පාදනය කරන්නේ ඔහු දන්නේ නැහැ. ඔහු දන්නේ නැහැ මිල. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා කොට්ටෝරයක් මහන කෙනා දන්නවා මේ කොට්ටෝරේ මිල මෙච්චරයි කියලා. හැබැයි හාල් කිලෝ එකක් හදන කෙනා රාබු කිලෝ එකක් හදන කෙනා දන්නේ නැහැ කියලා. දැන් මේ වාගේ තැනකට අතරමං කරලා තියෙන්නේම ඉහලින් පහලට කරපු බලපෑමක් නෙවෙයිද? ඒක පුරවැසියාගේ වරද්දක්. දැන් පුරවැසියාට කියන්න පුළුවන් ඔහු කම්මැලිය කර කලිනුත් කිව්වේ ඔහු ටිකක් උදාසීන නැහැ කියලා වෙන්න පුළුවන්. හැබැයි මෙහිදී දේශපාලනය කොහොමද අපි වටහා ගන්නේ මේ කාරණා දෙකේදී? එතනම තමයි පුරවැසිය වරද්ද ගන්න තැන. ඒ කියන්නේ ඔබ අහපු ප්‍රශ්නේත් තියෙනවනේ. මේක පුරවැසියාගෙන් ඔබට ගිය කාර්යභාරයක් නේද? පුරවැසියාට මෙතෙන්දි කරන්න දෙයක් නැහැ නේද කියන ප්‍රශ්නයක් නැගෙනවනේ. අන්න එතන තමයි අපිට වරදින්නේ. පුරවැසියා නෙවෙයි නම් මේක කරන්නේ කවුද කරන්නේ? ඇයි දන්නවද? දැන් මේ පත්වෙන පාලකයා, මේ පත්වෙන රජය ජනතා විඥානය හඳුනාගන්නේ නැත්නම් ඒ ජනතාවගේ ඉල්ලීම තියෙන්නේ මෙන්න මෙතෙන්ටයි, අපිට උවමනා කරන්නේ මෙන්න මේකයි කියන බලපෑම කරන්නට අවශ්‍ය කරන වියත් ප්‍රවාහය මේ සමාජය තුළ මේ අවුරුදු 71ෙම හැදුන්නේ. යම් කිසි මම බස් එක යනවා නැ සමහර තැන්වලදී දර්ශන මහත්මයා, දැන් අපි අතෝ ශ්‍රී ලංකා ඉතිහාසයේ කොට 71 වගේ කාලේ ගත්තාම දැන් මේ රටේ තිබුණ තරුණ අසහනය, මේ තියෙන මිනිස්සු පෙළුණු පීඩාව, මේ ප්‍රවාහය වෙනස් කිරීම සඳහා තරුණ නැගිටීමක් තිබුණා. නැවත 89 වෙනත් ස්වරූපකින් මතු වුණා. ඒ වගේම උතුරු නැගිටීම් තිබුණා. විවිධ අරමුණු තේමා කරගෙන. ඒතකොට දැන් අපි කල්පනා කළොත් එහෙම මේ කෙසියම් උතුරේ හෝ දකුණේ අසාධාරණයේ අසමානතාවයේ පදනම් කරගෙන ත්‍රස්තවාදී කියන කෙසියම් තැනක ප්‍රචණ්ඩත්වය මතු වෙන්නේ. එවැනි මතු කිරීම් වලින් පවා ජනතාව පෙන්වා දුන්නේ නැද්ද? නමුත් ඒ හිටපු රජයන් හෝ කණ්ඩායම් ඒවා නොසලකා හැරියද ඒවට විසඳුම් දුන්නද කියලා ප්‍රශ්නයක් නැද්ද? ඒක මම මේ විදිහට විග්‍රහ ඒ සාකච්ඡාව මේ සභාවේ කරන්න බැරි එකක්. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි එතනදි සිද්ධ වෙන්නේ කිසියම් දේශපාලඥයින් විසින් ජනතාව මුලා කිරීම නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඒ කියන්නේ අපි කියනවා කිසියම් ලෝකයේ කොහෙවත් අපිට රටක් දකින්න හම්බ වෙන්නේ නැහැ ගමගේ හොඳ මිනිස්සු ඉන්න නරක දේශපාලඥයෝ ඉන්න. මිනිස්සු හරි හොඳයි, මිනිස්සු හරි අහිංසකයි, දේශපාලඥයෝ විතරක් නරකයි කියලා රටක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ රටේ ජනතාවගේ සිතුම් පැතුම් වල ප්‍රතිමූර්තිය තමයි රජය කියලා කියන්නේ. ඒ රටේ ජනතාවගේ බුද්ධි මට්ටම තමයි ඒ රටේ නායකයෝ කියලා කියන්නේ. ඒ රටේ ජනතාවගේ ආකල්ප තමයි ඒ රටේ නායකයෝ කියලා කියන්නේ. නමුත් මේ දැන් තත්ත්වය වෙනස් වෙන්න බැයිද? දැන් ගෝලීය ආර්ථිකයක් ඇතුලේ අපි පහුගිය කාලේ කතා කරේ දැන් ශ්‍රී ලංකාවගේ රටක බැඳිලා ඉන්නේ ලෝක වෙළඳ සංවිධානයේ ගිවිසුම් සහ ඔවුන්ගේ අනපනත් ණය දුන්නු ණයත් එක්ක ශ්‍රී ලංකාවට කරන්න ඕන දේවල් පිළිබඳව ඔවුන් දුන්න ලියවිලි වලට අපි අත්සන් තැබුම් වාගේ ක්‍රියාකාරීත්වයක් ඇතුලේ ශ්‍රී ලංකාවට එහෙම ස්වාධීනව මේ අනු වෙන රටවලින් තෙල් ටික අරගෙන සීනි ටික අරගෙන එහෙම යැපීමේ තත්ත්වයක් තියදී කොහොමද අපි එහෙම තැනකට එන්නේ? ඒ වගේ තැනකට එන්න බෑ කියන තැන හිටියොත් අපි හිතුවොත් එහෙම දැන් අපි ලෝකෙට හිර වෙලා ඉන්නේ, දැන් අපිට වෙන කරන්න දෙයක් නැහැ, අපි දැන් දිලි දුබයේ විෂම චක්‍රයට අහු වෙලා ඉන්නේ, දැන් අපිට IMF එකේ ණය මුදල් හම්බුන්නේ නැතොත් එහෙම මොකවත් කරන්න බෑ, එහෙම වුණොත් අපිට මේ කෑල්ල දෙන්න වෙනවා අර කෑල්ල දෙන්න වෙනවා කියලා ගත්තොත් එහෙම ආසන්නම දැන් MCC පිළිබඳ ලොකු ප්‍රශ්නාර්ථක ඉන්නවා ජනතාව. මේ මොහොතෙත් ඒ බීතිකාව තාම සමාජයෙන් තුරන් වෙලා නැහැ. එතකොට දැන් මේ අපි මෙතනම හිටියෝ, ඒ කියන්නේ වෙන මුකුත් ඕනේ නැහැ, ජනතාව හැම වෙලාවෙම අහන්නේ වෙනසක් වෙයිද කියලානේ.
ජනතාව හැමලාම අහන්නේ වෙනසක් වේද කියලා. ඒක පොදු ප්‍රශ්නයක් වෙනසක් වේද කියලා. ඒ අන හැම වෙලාවකම අපිට කියන්න තියෙන එකම එක දෙයයි ගමකේ තියෙන වෙනසක් වෙන්නේ නැහැ. ඒ වෙනස ජනතාව විසින් සිදු කරන්නට ඕනි. ජනතාව විසින් සිදු කරන්න ඕනි. මම ඇයි දන්නවද එහෙම කියන්නේ? අපි හිතුවොත් මේ වෙලාවේ ඔය කියන විදිහට මේ හිර වෙලා තියෙන්නේ දැන් අපි මේ ඔක්කොම අතහැරලා දාන්න ඕනේ එහෙමනම් අපි මේ හිර වෙච්ච උගුලම හිර වෙලා ඉමු කියලා එතනින් උඩට එන්න අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ LTT පරාජය කරන යුද්ධෙදිත් අපි හිටියේ ඒ මතේ තමයි. මේ රටේ එක්තරා කාලයක පොදු ජන විඤ්ඤාණයක් ගොඩනගා කියලා තිබුණා LTT එක පරාජය කරන්න බෑ කියලා. එහෙම ලෝක ඉතිහාසය ගත්තොත් බෑ කියලා කියපු වැඩ ගොඩක් දේවල් කරපු මේ රටවල් තියෙනවා නායකයෝ ඉන්නවා. එතකොට අපි 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 ආසන්න උදාහරණ සපය ගන්න සිංගප්පූරුව වගේ රටවල් ගත්තොත් එහෙම මේ මැලේසියාවට පල්ලෑ තියෙන මේ වර්ග කිලෝමීටර් 600ක් වෙච්ච භූමි ප්‍රමාණය. ලංකාවේ මේ වර්ග කිලෝමීටර් 65610ක්. එතකොට කොහොමද 1960 ඉඳලා පටන් අරගෙන ඒක කරන්නේ? ලංකාව තරම් භූමියවත් නැහැ වගා කරන්න. ඔවුන් නිෂ්පාදනයක් කරන්නේ නැහැ. නමුත් ඔවුන් රටට ආවේ ඒ රටට අවශ්‍ය කරන විදිහේ ආදායම ලබන ක්‍රමවේදයක් හදා ගන්නවා. එතකොට පළවෙනිම දේ තමයි අපි විශ්වාස කරන්නට ඕනේ අපිට මෙතනින් ඉස්සරහට එන්න පුළුවන් කියලා. එතකොට අපි අපේ තරුණ පරම්පරාවේ ඔළුවට දුන්නොත් එහෙම මතයක් අපි හැමතැනම හිර වෙලා තියෙන්නේ. අපිට මෙතනින් ගොඩ එන්න විදියක් නැහැ. අපි ණය මුදල් වලට හිර වෙලා තියෙන්නේ. බලවත් රටවල් අපිව ගිල ගන්න හදනවා කියලා මේ තරුණ පිරිස් ටික වෙන රටවල් වලට ගිල පදිංචි වෙයි. ඇයි අනාරක්ෂිත අනාගතය? එතකොට පළවෙනිම දේ අපි මේ තරුණ පිරිස් වල විශ්වාසය හදන්න ඕනේ. මේ රට මෙහෙම වෙන එකක් නැහැ. ඔබේ ශ්‍රමදායකත්වයෙන් දෙන්න කියලා. නමුත් දැන් එහෙම වෙලා නැද්ද? දැන් ලංකාවේ සැලකිය යුතු ප්‍රමාණයක් අපි දන්නා මුහුදු කරේ බොහෝ දෙනෙක් බොහෝ උත්සාහ කරන්නේ ඉතාලියට වගේ රටකට අපි දන්නවා නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන ක්‍රමයකින් හරි යන්න ඔස්ට්‍රේලියාව වගේ රටවලට යන්න. ඒ නිසා තමයි නියෝග දාලා තියෙන්නේ මේ බෝට්ටුවෙන්වත් එන්න එපා කියලා. දැන් මේ එතකොට මේ රට පිළිබඳ තියෙන මේ අස්ථාවරත්වය, ඒ බංකොලොත්භාවය අපි මේ කියන්නේ බොහොම කනගාටුයි. නමුත් ඒ බඳු යථාර්ථයේ සිටියදීනේ අපි මේ කතා කරන්නේ. ඒක හෙට ඉඳන් රට ගොඩනගනවා නම් මේ ප්‍රවැසියා කෙසේම් අවබෝධයකට ඥානයකට එන්න එපයි මේ අපි මෙතැන් සිට මෙතෙන්ට යනවා කියලා 2020න් එහාට අපි මෙතෙන්ට රට යන්නේ කියලා. රට ගෙනියන තැන පිළිබඳව මිනිසුන්ට ස්වාධීනව හේන් කුඹුරුවලටලා චිත්‍රයක් හදාගන්න බෑ. ඔවුන්ව මෙහෙවන, ඔවුන්ව හසුරවන කෙසියම් සංවර්ධන සැලසුම් රටක තියෙන්න ඕනේ. ඒවා තමයි මිනිසුන්ට දිශාව පෙන්වන්නේ, ඔවුන්ගේ වැඩ කරන දිශාව පෙන්වන්නේ. ඉතින් මේ අතර සම්බන්ධයක් වටින් නැද්ද ඇත්තටම? පැහැදිලිවම වටිනවා. يعني සමාජ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක නේ ඔබ මතු කරන්නේ. එතකොට මේ වෙලාවේ අපි පොදුවේ කතා කරන කාරණාවක් තමයි ගමගේ බුද්ධිමතුන්ගේ නිහඬියාව ඒ රටේ අභාග්‍යයට හේතු වෙනවා කියලා. එතකොට මේ වෙලාවේදී මේ රට පිළිබඳව මේ රටට ආදරය කරන මේ රට පිළිබඳව අදහස් තියෙන අය විසින් ඒ සමාජ චින්තනමය විපර්යාස සිදු කරන්නට ඕනේ. සිදු කළ යුතුයි. තරුණ පරම්පරාවට අදහසක් දෙන්නට ඕනේ. දැන් අපිට හෙටම අපි ත්‍රිරෝද රථ ගැන කතා කරා. අපිට හෙට ගිහිල්ලා ත්‍රිරෝද රථ ටික අයින් කරන්න පුළුවන්ද? අයින් කරන්න බෑ. එතකොට සමාජ කැරල්ලක් මෙහෙවේ. හැබැයි එහෙම නෙමෙයි, අපි ඔවුන්ගේ චින්තන මේ විප්ලවයක් ඇති කරන්නට ඕනේ. මේ ජීවිතේ හොඳම කාලේ අපි මේ වගේ දෙයක් කරන්නට අවශ්‍යයි කියන එක. එතකොට ඒක ජාතික දෙයතරට අවශ්‍යයි, සේවාවට පැහැදිලි සම අවශ්‍යයි. එතෙන්දී මේ බුද්ධිමත් කණ්ඩායම් විසින් පෙරමුණ අරගෙන රජයට බලපෑමක් කරන්නට ඕනි. බිම් මට්ටමේ ජනතාවගේ විඤ්ඤාණය තියෙන මෙන්න මෙතන, මෙන්න මේවා තමයි නියම ප්‍රශ්න කියන කාරණාව. හරි, ඒ කියන්නේ මෙන්න මුකුත් ඕනේ නැහැ. වැසිකිලි හදන්න ව්‍යාපෘතියක වැසිකිලි නැති මිනිස්සුන්ට සනීපාරක්ෂාව වෙනුවෙන් එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක ආධාර ඇතුව වැසිකිලි හදලා දුන්නට පස්සේ ඒ වැසිකිලි පාවිච්චි කරන්නේ නැතුව මීට වඩා හොඳයි අර පරණ විදියටම අහස පේන්නේ නැතුව මට මේ වැඩේ කරන්න බෑ කියලා හිටපු මිනිස්සුන් වැසිකිලියට අරන් යන්න බෑ බලෙන්. ඒකට චින්තනමය විප්ලවයක් ඇති කළ ඕනේ එතෙන්ට ගෙනියන්න. සමහර තැනකදී ඒ වැසිකිලි අපිට හම්බ වෙනවා ඒ පෝච්චිය මැද්දට ලැල්ලක් දාලා ඒක වහලා ඒකේ වීකුරුණි ගහලා ඒක දොර වහලා ඉබ්බ දාලා තියෙනවා. ගෙදරට වඩා ආරක්ෂිතයි මහත්වෝ මේක ඇතුලේ ගේ වරිච්චි බිත්තිය මේකේ තියෙන්නේ බ්ලොග් ගල් කියලා. එතකොට දැන් වැසිකිලි හදලා වැඩක් තියෙනවද? වැඩක් නැහැ නේ. ඒකේ අවශ්‍යතාවය පැහැදිලි කරන්නේ නැතුව. ඒක මෙතෙක් ක්‍රියාත්මක වුණු ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව කිසියම් විවේචනයක් ඔබට තියෙනවා. විවේචනයක් කියන්නේ මෙහෙමයි. සංවර්ධන ව්‍යාපෘති අපි රටකට අවශ්‍යයි. නමුත් එහෙනම් දැන් එහෙනම් සාධනීය තත්වයන් තිබුණා නම් මෙතෙක් තරුණයා, මෙතෙක් ශ්‍රී ලංකාවේ කාන්තාව සහ අනිකුත් පිරිමියා නිෂ්පාදකයා මෙතන ඉන්න බෑනේ. ඉතිහාසෙ එහෙම
සාධනීය තත්ත්වයන් තිබුණා. ඔව් ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපි මම ලංකාවේ දකින ප්‍රධාන අවුලක් තමයි අපි දකින ප්‍රධානම ආබාධයක් තමයි ලෝකයේ සිද්ධ වෙන ලෝක ප්‍රවණතාවයන් ලංකාවට ආරෝපණය කර ගැනීමේදී ඒක ලාංකික කර නොගැනීම. ඒක ලාංකික කරගෙන අපිට ආරෝපණය කරන්නට පුළුවන් නම් මීට වඩා පළදරන්නට තියෙන හැකියාව මේ බිමේ තියෙනවා. මම උදාහරණයක් කියන්නේ දැන් ජපාන පළදායිතා සිද්ධාන්ත අපි මෙහි ගෙනල්ලා කතා කරනවානේ. අපි ජපාන පළදායිතා සිද්ධාන්ත කතා කරලා විශේෂයෙන්ම 5S සංකල්පය වගේ සංකල්පයක් ගෙනල්ලා ලංකාවේ කතා කරනකොට ඔබ දැකලා ඇති ඊතල ගහලා තියෙනවා මේ පැත්තෙන් උඩට නගින්න මේ පැත්තෙන් පල්ලෙහාට බහින්න ඒ වාහන නවත්තන්න ඊතල ගහලා දිනවා. හැබැයි ඔබ දැකලා නැද්ද ඉදිරියට යන්න ඊතලේ ගහලා තියෙන තැන කාපස්සට එනවා මිනිස්සු. එහෙම වෙනවා. ඒකෙම වෙනවා. ඇයි ඒකෙම වෙන්නේ? එහෙම වෙන්න බලපාන කාරණාව මේකයි. මේ සිද්ධාන්තය හඳුනාගත්ත රට අනුගමනය කරපු ක්‍රමවේදයම මේ රටේ අනුගමනය කරනවා. ඒකයි. ඔබ දැකලා තියෙන ඔබ අධ්‍යයනය කළ දෙන මම සාමාන්‍ය මානව හැසිරීම අධ්‍යයනය කරන මිනිස්සෙක්. ලංකාවේ මිනිස්සු වැඩිපුරම ගමන් කරනකොට ඔවුන්ගේ හිස හැරිලා තියෙන්නේ කොහටද කියලා ඔබ අධ්‍යයනය කළා තියෙනවා. ඔබ සහ මම ඇතුළුව අපි ශ්‍රී ලාංකික බිමේ ඉපදිච්ච මිනිස්සු. අපි වැඩිපුරම ගමන් කරනකොට අපි ගමන් කරන්නේ ඉදිරියෙන් ඉහළ බලාගෙන. අපි ගමන් කරන්නේ ඉදිරියෙන් ඉහළ බලාගෙන. අපි බිම් බලාගෙන ගමන් කරන්නේ නැහැ. අපි ගමන් කරන්නේ ඉදිරියෙන් ඉහළ බලාගෙන. ඒ නිසා තමයි පුංචි කාලේ අපි ගම්මානවල ඉන්නකොට ගල්වල හැපිලා අපේ මාපටැඟිල්ල තුවාල වෙන්නේ. නිරන්තරයෙන් මාපටැඟිල්ල තුවාලලා තියෙනවා අපි. හරි. එතකොට අර පල්ලෙහා තියෙන සලකුණ අපිට පේන්නේ නැහැ. හරි. අපි පඩි පෙළක් නගිනකොට අපි පඩිය දිහා බලාගෙන නෙමෙයි නගින්නේ උඩ බලාගෙන නගින්නේ. එතකොට අර පඩියේ තියෙන ලකුණ පේන්නේ නැහැ. හැබැයි ජපානයේ එහෙම නැහනේ. ඔවුන් බිම් බලාගෙන යන්නේ. එතකොට ඔවුන්ට ඒක අනුගමනය කරන්න පුළුවන්. මේ සිද්ධාන්තය හොඳයි. හැබැයි මේ සිද්ධාන්තය අපිට ආරෝපණය කර ගැනීමේදී අමුවෙන් ඒක ආරෝපණය කරනවා. නමුත් සමහර නිෂ්පාදන අපි දකිනවා ඉංග්‍රීසි නාමයෙන් නෙවෙයි බහුජාතික සමාගමවල නිෂ්පාදනය වෙන්නේ ඉතාම ලාංකිකකරණයක ශ්‍රී ලාංකිකයන්ගේ බවට පත් කළා අපේම දේවල් බවට පත් කළා අපට විකුණන ස්වරූපයක් තමයි තියෙන්නේ. දැන් අපිට මෙතනදී තේරෙනවා මේ ලාංකීය කරගන්න ඕනේ වද අපි කරගෙන තියෙන්නේ නැත්නම් ශ්‍රී ලාංකිකයන් මේ අපි ඒවා ගැන ඔබට හිතන්නට ඉඩ දෙන්නේ කොහොමනත් අප රැඳී ඉන්නේ නින්නද සජීවි සංවාදයේ සමග අමුතු සාකච්ඡාවක් නමුත් විය යුතු සාකච්ඡාවක් හිතිය යුතු දේවල් බොහොමයක් තියෙනවා. ඔබෙත් මගේත් භූමිකාව අපේ ඇඟිල්ල පාට කරගෙන ඡන්දේ දීලා ආපහු පරණ ජීවිතවලම ගිහිලා පදිංචි වුණොත් අපි ආපහු පදිංචි වෙලා ඉන්නේ අර හිටපු පරණ ආකල්ප සිතුම් පැතුම් සහ චර්යාවන් එක්කමයි. හැබැයි අපිට පදිංචි වෙන්න පුළුවන් නම් අලුත් වාසස්ථානයකට වාසස්ථානය කියලා මම සඳහන් කරන්නේ නව නිවසක් නෙවෙයි නව සිතුම් පැතුම් වලින් පිරිච්ච වෙනසක් අපේක්ෂා කරන ජීවිතයකට. ඒ නිසා සමහර නීති සමහර අනපනත් හෙට දවසේ ඔබට මට රිදෙන්නට පුළුවන්. නමුත් ඒ කැපකිරීම ඒ රිදුම අපි ගත්තේ නැත්නම් කවදාවත් අපට සැනසෙන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. මේක ගැන හිතන්න අපි ගිහලා එනවා තවත් කෙටි විරාමයකට. නින්නාද අසත්‍යයට රෙහි සත්‍යයේ හොරාව. රට ගොඩනැගීමේ පුරවැසි භූමිකාව පිළිබඳව ඔය අද කතාබහ කරන්නේ නින්නාද සජීවී සංවාදය තුළ 0662 283 608 609 දුරකථන අංක දෙක ඔස්සේ ඔබට මැදිරියට සහභාගී වෙන්න පුළුවන් සංවාදයේ සමග සහභාගී වෙන්න පුළුවන්. අපි යනවා දැදිගම ජයරත්න මහත්මයා දුරකථන ඉන්න අයබෝන් ඔබට. අයබෝන්. අයබෝන්. අයබෝන් කතා කරමු. ඔව් කතා කරනවා. ඇත්ත වශයෙන්ම තාම සුනාමියක් ගලා ගිහින් අයබෝන්ද? ඔව් ඔබ සම්බන්ධ වෙලෙන් කතා කරමු. ඔව් සුනාමියක් ඇවිදිලා ඒ සුනාමිය නතර වුණා වගේ යම් කිසි සැනසීමක් අපට ලැබුණා. මොකද දැන් අපේ නායකයා රටේ නායකයා අද උපදෙස් දුන්නේ ගස්යන්ද පුළුවන් මිනිහෙකුට ගස් යනවා දීලා මිසක්කා කොච්චක් කළවන්න පුළුවන් කොට ගස් යන්න දෙන්න එපා කියන එක අවවාද දුන්නා එක. අනික මේ ලංකාවේ තියෙන අසානාසිය තමා නාසීතා වැඩි. දැන් අමාත්‍යාංශයක් කියන්නේ දැන් නම් රතගාලා මේ රතගාලක් නොවිය යුතුයි. පැහැදිලිවම කියන්නේ රතගාලක් ගම්මාන වශයෙන් කියතොත් අපේ ගම්මානේ කිසිම අංවර්ධන වැඩ නැතුණා සිමෙන්ති කොටයක් දානවා බෝඩ් එකක් දානවා. දැන් පොල්ලත්තක් වැටෙන්න තැනක් නැහැ. හොයන්න කෙනෙක් නැහැ. ඒවාගේ ඉදිරියට යන්න තියෙන යම් කිසි වැඩක් තියෙනවා නම් ඒ රාජකාරියක් තියෙනවා නම් ඒ රාජකාරිය හරිය හිටු වෙන්න. ගොවිතන අතින් නම් අන්තිම
කිසිම නිලධාරියෙක් නැති තත්ත්වයට පත් වෙලා පැහැදිලිව ගමේ ග්‍රාම සේවක කාර්යාලයේ පුරෝලා ඉන්නවා 15ක් විතර නිලධාරි. මොකද්ද කරන්න කියලා ඉවරලා එකක් කීත නැහැ කිසිම විශේෂභාරයක්. කරන්නේ මොකද්ද ටවුන්ස් එකේ කියලා. අනික බොරු වාර්තා රජයේ උසස් නිලධාරි පිළිගැනීම. මොනවද මේ සාමාන්‍යයෙන් අක්කරේක රෝගා කෙරෙහි අක්කර 50000. ඒකයි ඔය උංගක්ම ලංකාවේ අසනාල තියෙන්නේ. තාක්ෂණයකින් දිනුවක ඉඳකටක්වත් නැහැ. අනික මේ විදුලි දේවල් ටෙලිෆෝන් වගේ වෙලත් විශාල අපරාධ සිද්ධ වෙන්නේ ඒ වගේ. ඉතින් ඉදිරි අනාගතේ මායිකේ අපේ රාජ්‍ය නායකයාගේ උපදෙස් අනුව ගියොත් එතුමත් මේ උපදෙස් පිළිපදිනවා. අද වාහන දෙකයි නෝ යාට යන්න ඕනේ. අන්නේ වගේ අපිත් ඒ විදිහට හරි ගැස්සුම් රටගෙන යන්න පුළුවන්. කුසිකර්මාන්තේ පළමුවෙන්ම දිනු කරන්න ඕනේ. අපිට කන්න තියෙන උනේ යුද්ධ කරා. දැන් නම් මගෙන් බැරෙනවා. ඒකින්ද මේ ඡන්ද හොයාගෙන අනිත් දේවල් කරමු රටින් ඉන්න. එහෙනම් නතර වෙනවා. තවත් කතා කරමු විදිහට. ඔව්. නිර්වාණ සරණයි. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. බොහෝ දෙනෙක් රැඳී ඉන්නවා. තවත් එමතුමකට යන්න සූදානම් අයිබන් ඔබට. තිස්ස මහත්මයා බෙන්තරින් ඔබ අපිට කතා කරන්නේ අයිබන්. ආලුවන් අයිබන් මහත්මයා. ඔව් කතා කරමු. මේ අවස්ථාව ලබා දීම ගැන බොහොම ස්තුතියි. මම මැදින් තමයි සම්බන්ධ වුණේ. මගේ මේ අදහස් තුනක් තියෙනවා. කියන්න. එකක් තමයි මහත්මයා. දැන් මේ අයිබන්. ඔව් ඔබතුමා මේ දුරකථනයේ ඔස්සේ අප සමග කතා බහ කරන්න රූපවාහිනියේ හඬ නොසලකා හරින්න. හොඳයි හොඳයි. හරි මහත්මයා. ඔව්. අකෝටි මේම මේ දැන් දකුණු පළාත්. ඔව්. හා හා. රූපවාහිනී ඔබතුමා රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම අඩු කරලා දුරකථනයේ ඔස්සේ අප සමග කතා බහ කරන්න. එතකොට පැහැදිලි. දකුණු පළාතේ මහත්මයා දැන් වැස්ස අප්‍රේලේ ඉඳන්ම වහිනවා. එතකොට දැන් වැහෙලා නමුත් ඔව් ඔව් කියන්න. ඔකේ අඩු ගන්න. දැන් තව කියන්නේ ඉස්තර වගේ නෙවෙයි තෙත් කලාප කියලා දැන් වියලි කලාප වගේ මේවත් නියඟ ඇති වෙනවා. ඇතුළුන වෙලාවට දැන් අප්‍රේල් ඉඳන් මේ දක්වා වහිනවා. වැහැලා මාසයක් යනකොට මහත්මයා ලිං හිඳෙනවා. එච්චර සදබල මේ පෑවිල්ලක් වෙනවා. ඒ තුළදී මේ මාස 8ක් තිස්සේ වැහැපු වතුර මුහුදට ගියා නිසා සමහර ඒවා තියෙනවා ඇලවල් වෙන. නමුත් මිනිස්යාගේ මිරිස් පැලයකට දාන්න පවා පරිභෝජනයට ගැනීමේ ක්‍රමවේදයක් නැහැ. ඊළඟ තමයි එදා පුරම් කුඹුරු කියලා පරාක්‍රම සමුද්‍රය හැදුවේ නැත්තම් ඒ වගේ ජලාස්කන්ධයක් ඉදි වෙන්නේ නැහැ. ඉතින් මේවැ හැමදාම පුරම් කුඹුරු කියලා අක්කර ගණන් තියෙනවා. අන්න ඒවැදී බැයිස්සේ මගේ අදහස පහත් බිමක් තෝරගෙන එක ආසනයකට ආසන දෙකකට මෙන්න මේ වැහි ජල එකතු කරගෙන එය තව මේ කියන්නේ උස කියන්නේ ඩෑම්ප් එකක් වගේ වැවුවන්ට ගියා කඩි 30 විතර වගේ 15 හරි බැඳලා එතකොට මේ ජලාශයක් තියෙනවා. අර නියර් වීදී තව අඩි 10ක් 15ක් උස්සලේ පොල් වගාවක් වගේ මගේ අදහස දාන්න පුළුවන්. එතකොට මේ වතුර නැත්තම් එන්න හිග වෙනවා. එතකොට මාස 7ක් ගියත් අපේ පරිභෝජනයේට වතුර තියෙනවා. ඉතින් ඉක්මනින් අපිට ඔබේ කාර්යාලයේ කියලා අවස්ථාව ලබා දෙන්න. ඒක තමයි මහත්මයා. අද උසස් පෙළ ළමයා දක්වා විශ්වවිද්‍යාල ළමයි කියන්නේ පැලයක් හිටවන්න පුළුවන් අය. එතකොට ඒ අය එක සතියකට හරි මාසයකට දවසක් යොදාගත් තරම් මම හිතන්නේ මේ අපේ ඕන තරම් භූමි තියෙනවා. ඒ පරිසරයට අනුකූලව එක්ක පොල් එක්ක අඹ පේර ඒ වගේ පැලක් දක්ෂයක් හිටවන්න මහත්මයා යන්නේ මගේ අදහස පැයයි. ආන්න ඒ වගේ අපේ කියන්නේ නොපෙනෙන සම්පත්තික අපිට පරිභෝජන මේ කරගෙන එවැනි වගාවක් කළා අපේ රට දියුණු කරන්න පුළුවන්. අනිත් එක තමයි මේ යුද්ධය ඉවර කරේ වටබඩ ක්‍රමයට. ඒ කියන්නේ වටලාස් ගහරි වෙන. ආන්න ඒ වගේ මෙන්න මේ අපේ රට බාර ගන්න තරුණයෝ ටික බේර ගන්න නම් මෙන්න මේ කුටුජාවාරම පටන් ගන්න මගේ අදහස නම් දීවර බෝට් විලමයි. අන්න ඒ වත්ත හමුදාවත් සිවිල් ආරක්ෂක බලකාය යොදවලා මෙන්න මේ කුඩු ලංකාවම තුරන් කරනවා නම් අපිට මෙන්න මේ රට මෞද්‍යර්ණ බවට පත් වෙන හැකියන එක තමයි මගේ බොමසුතේ රට හදන විදිහ පිළිබඳ සංවාද කරමු. මේ විදිහට තවත් එමතුමකට අපි යනවා. අයිබන් ඔබට කඩවල ගෙදරින් සරත් මහත්මයා ඔබයි අපිට සම්බන්ධ වෙන්නේ. අයිබන් සරත් මහත්මයා. ඔව් අයිබන් මේ නිදාද වැඩසටහනට ඉස්සුවත් ඉතිරි වෙන මහත්මයා. ඉතින් අපේ විද්වත් මහත්මයා කියපු දේ
නිෂ්පාදන ආරක්ෂක තමා මේ අපේ රටේ සිද්ධ වෙන්නේ. දැන් ඉඳන් අපේම එහෙම සිද්ධ වෙන්න ඕන අනිත් එක මම මාගේ එක දෙකට පොකක් විරුද්ධව බලන්න කරනවා. මොකද මේ ස්මාර්ට් ෆෝන් එක ගැන. මොකද මේ ස්මාර්ට් කියන එක අවශ්‍යයි මාතේ. මොකද මේ මම අද මම පොල්ගොයියේ පොල්ලවාගිරීමේ මණ්ඩලයට මේ කෝල් එකක් දැම්මා මේ අපේ පොර දාන ක්‍රමය ගැන. ඒ වෙලාවේ ඉතන කාර්ය බහුලයි. ඊට පස්සේ අනිත් පැත්තට කතා කරනවා ඉතනත් කාර්ය බහුලයි. ඊට පස්සේ බලව ස්මාර්ට් ෆෝන් එකෙන් සම්පූර්ණ තොරතුරු ටික මාතේ අබලත්තා. ඉතින් අර අපේ විද්‍යාඥයෙක් මේ ඉබ්‍රේද රූපවාහිනිය වැඩසටහන කරනවා මේ තරත් ගුරුපාල කියලා මාතේ නව තාක්ෂණයේ මාතේ ඒක බැහැර කෙරුවොත් මන්න කියන දෙයියන්ගේ පිටයි. එහෙම නැත්නම් මාතේ අර අද ඉගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පිට පාල සමාජික දක්වා තියෙන මේ රතකාය ඒකත් තේරෙන්නේ නැති කරන්න මේ රතකාය කියන එකත් අද දීර්ඝ වශයෙන් වැඩිලා තියෙන මිනිස්සු මේ වාහන වලට විශාල මුදලක් අද වීදා කරනවා. ඉතින් මේ ස්මාර්ට් ෆෝන් එක කියන්නේ බොහොම එච්චර මුදලක් නෙමෙයි. මම කියන්නේ ඒක නම් අවශ්‍යම දෙයක් කියන එක මම පැහැදිලිව මෙතුමා තරම මහත්තර මම යෝජනා කරනවා ඒ ගැන හොඳට අධ්‍යයනය කරලා බලන්න කියලා. බොහොම ඔස්සතිය ඔබට අපේ රට ගොඩනැගීමේ පුරවැසියේ භූමිකාව පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. ඔබ කතා කරපු ප්‍රශ්න ඇතුලේ සමාජ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, පාරිසරික ප්‍රශ්න ගොඩක් තිබුණා. හැබැයි අපි කොහොම වුණත් අපිට මේ සියලු දේවල් සැලකිලිට ගනිමින් තිරසර රටක් කියන තේමාව යටතේ පුරවැසියාගේ නිපද වීමේ මාදිලිය දර්ශන මහත්මයා අතිශය වැදගත් වෙයි කියලා හිතනවා. දැන් එතකොට මේ සමස්තය ගලලා ගලාගෙන ගිහිල්ලා ආපහු හේතු වෙන්නේ සමාජ දේහයට. ඒ කියන්නේ තමන් ආයෝජනය කරන අධ්‍යාපනය, තමන් දැනුම, තමන්ගේ හැසිරීම, තමන්ගේ විනයනේ ආපහු රටක ප්‍රකාශනය වෙන්නේ. දැන් මේ ප්‍රකාශනය ඇතුලේ පූර්ණත්වයට පත් නොවුණු මිනිස් ස්වරූපයක් පේනවා. ඒ කියන්නේ විනය හැදුන් නැති රටක්, මේ විනයක් නැති රටක් යන ආදී දේවල් සම්බන්ධව බොහෝ ප්‍රකාශන බොහොමයක් ලියපු උදවිය ඉන්න ශ්‍රී ලංකාවේ. ඒ දැන් මෙහෙම නම් මුලින් පුත් පවා තියෙනවා. මේ විනය රටක අධ්‍යාපනයේ විනය, ශික්ෂණය, ආධ්‍යාත්මය මේවා හසුරුවන ව්‍යාපෘති කොහොමද සිද්ධ වෙන්නේ? මේවා ප්‍රමාණවත් නැද්ද? අධ්‍යාපනයේ ප්‍රකාශනයේ, අධ්‍යාපනයේ ප්‍රාමාණික බව එවැනි ස්වරූපයක් අඩුවක්ද තියෙන්නේ? ඇත්තටම ගත්ත අධ්‍යාපන ක්‍රමයේ දේවල් වල ගමක මට විනාඩියක් දෙන්න අර ස්මාර්ට් ෆෝන් එක සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. එතනදී මම අදහස් කරපු කාරණාව මේකයි. ස්මාර්ට් ෆෝන් එක බැහැර කිරීම කියන එක නෙමෙයි මං අදහස් කරන්නේ. ස්මාර්ට් ෆෝන් එක කියන එකේ අතිශය සමාජ ප්‍රගමණයට භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි ඒක නියාමනය නොවීමේ ගැටලුවක් වෙයි මම සාකච්ඡා මම එතෙන්දී මතු කරන්න උත්සාහ කළේ. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? පුළුවන් නම් කෙනෙකුට මේ සම්බන්ධයෙන් මේ වැඩසටහන අහන විදුලි සංදේශය පිළිබඳව දැනුමක් තියෙන, විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ සම්බන්ධයෙන් සොයා බලන්න අපිට පුළුවන් වෙයි. මේ සම්බන්ධ දත්ත අරගන්න. සාමාන්‍යයෙන් මේ සුහුරු දුරකථනය නිසා ලෝකයට සම්බන්ධ වෙන්න අපිට තියෙන හැකියාව අපි අවභාවිතා කරන ප්‍රමාණය කොච්චරද කියලා බලන්න පුළුවන් නම් රාත්‍රී කාලයේ විශේෂයෙන්ම රෑ 9 සිට පාන්දර 1-2 විතර වෙනකන් මේ ලංකාවේ ඩේටා භාවිතය කොයිතරම් ඉහළ යනවද කියලා බලන්න. ඒ ඉහළ යනකොට මේ ඩේටා භාවිතය එල්ල මේ ඔන්ලයින් ඉන්න පිරිස බලන්න, මේ ඉන්නේ අපේ තරුණ පිරිස. එතකොට ජීව විද්‍යාත්මකව වෛද්‍යවරයෙක්ගෙන් අහලා බලන්න අපිට නිින්ද අවශ්‍ය කරන වෙලාව කොයි වෙලාවද කියලා. සාමාන්‍යයෙන් රාත්‍රී 9ත් පාන්දර 5ත් 4ත් 4 වගේ තමයි අපිට නිින්ද අවශ්‍ය කරන්නේ. මේ පැය 6 පැය 7 අපි නිදාගත යුතු වන්නේ මේ කාලෙදි. ඒ කාලෙදි තමයි අපේ ශරීරයේ මේ සෛල නැවත නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. එතකොට ගමගේ රටක ජීවනාලිය, රටක අනාගතය කියන මේ තරුණ පරම්පරාව රෑ 9 ඉඳලා 1-2 විතර වගේ වෙනකම් මේ ෆෝන් එක එල්ලිලා මේ ෆෝන් එක අවභාවිතා කළාට පස්සේ වියදම් කරමින් අවුරුදු 5ක් විතර මේ විදියට මේකට හුරු වුණාම එයාගේ ජීව විද්‍යාත්මක හානිය ආයි කුඩු ගහන්න ඕනේ නැහැ. ආයි මේ රටට අරක්කු සිගරට් ගේන්න ඕනේ නැහැ. සහ විශේෂයෙන් 9 න් පස්සේ හොයන දර්ශන මොනවද කියලා අපි හිතා ගන්න ඕනේ. ලංකාවට මේ ඔබ ඊටාම හොඳ තැනකට ඔබ ගේන්නේ ගමගේ ප්‍රශ්නේ. මේ වැඩිහිටි පරම්පරාව විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ ගම්මානවල ඉන්න අහිංසක අවුරුදු 50ට 55ට වඩා වැඩි අම්මලා තාත්තලට හැකියාව තියනවද මේ සුහුරු දුරකථනයේ තිබෙන තාක්ෂණික ක්‍රියාවලිය හඳුනගන්න? එතකොට මේ තරුණයා
ට නිදහසේ සැරිසරන්නට මේ සයිබර් අවකාශයේ නිදහසේ සැරිසරන්නට පුළුවන් තරුණ මනස නොමග යවන වෙබ් අඩවි කීයක් තියෙනවද? නෙලාගන්නේ මොනවද? එතකොට මේ අපි අන්න ඒකයි මම කියන්නේ මේ හැම දෙයක්ම ලෝකයේත් එක්ක ලෝකයේ දේවල් අපි මතු කර කලින් ලංකාවට ගන්න ඕනි. අපි හුදෙකලා රටක් නෙමෙයි, අපි විශ්ව ගම්මානයක් ගැන කතා කරන්නේ. හැබැයි යහ භාවිතය, ඒ කියන්නේ මේක නියාමනයක් සිද්ධ වෙන්නට ඕනි. අන්න ඒකයි. ඒ කාරණයත් මාර කලින් විමසෝ ප්‍රශ්නෙට අදාළයි කියලා මට හිතෙනවා. දැන් ශ්‍රී ලංකාවේ විධිමත් දැන් අපි දන්න පාසල් පද්ධතිය තමයි පුරවැසියා නිර්මාණය කරන පළමු දොර. අපි බොහෝ වෙලාවට විශ්වාස කරනවා නිවස තමයි පළමුහු දේවල් අඳුනගන්නේ සහ පළමු ගුරුරු මුණ ගැහෙන්නේ. හැබැයි ඔහු ශාස්ත්‍රීයව රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වන ප්‍රබල බලපෑමක් කරන්නේ පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය. දැන් මෙතනින් වසර 13ක් සහ එන්න ඔබට නිෂ්පාදනය කරන තරුණයාව හෝ ඒ හදන මිනිසා ඇයි ගැලපෙන්නේ නැත්තේ මේ රටට? මෙතෙන්දී මේකත් අර සූරු දුරකථනය වගේම මේ කියන කාරණාව හරියාකාරවම ගන්න ඕනි. ඒ තමයි මම විශ්වාස කරනවා කිසියම් රජයක් විසින් රටක ඒ රටේ අනාගතය උදෙසා ඒ අවශ්‍ය තැන්වලට යම් අය පත් කරනකොට ඒ පත්වීම් ලබා දෙනකොට අපිට වෛද්‍යවරු අවශ්‍ය නම් අපි වෛද්‍යවරු පත් කරන්න ඕනි. අපිට ඉංජිනේරු අවශ්‍ය නම් අපි ඉංජිනේරු පත් කරනවා. අපිට දිසාපතිවරු අවශ්‍ය නම් අපි ඒගොල්ලන්ව පත් කරනවා. අපිට ආණ්ඩුකාරවරු අවශ්‍ය නම් අපි ඒගොල්ලන්ව පත් කරනවා. හැබැයි මේ සෑම පත් කිරීමකටම වඩා වැඩි පරාමිතීන් ප්‍රමාණයක් වැඩි ප්‍රමිතියකින් පත් කළ යුතු පිරිස තමයි ගුරුවරු. ගුරුවරුන් කියලා කියන්නේ මේ ආප්ප කඩේක ආප්ප දානවා වගේ නිෂ්පාදනය කරන්න පුළුවන් එකක් නෙවෙයි, බක්කරේ පාම් බානවා වගේ කරන්න පුළුවන් එකක් නෙවෙයි ගුරුවරු කියලා කියන්නේ. මම විශ්වාස කරනවා ලංකාවේ දැනට ගුරුවරුන් නිර්මාණය කිරීම සඳහා යම් ක්‍රමවේදයක් තියෙනවා. එය තවත් විධිමත් විය යුතුයි. ඒකදී එතෙන්දී අපි සලකා බැලිය යුතු කාරණාව තමයි මේ ගුරුවරයාට අනාගත පරම්පරාවේ ආකල්පමය වෙනස ඇති කිරීමේ කුසලතාවය තියෙනවද කියන එක. ඒ කියන්නේ විෂය දැනුම කියන කාරණාව එකක්, විෂය දැනුම බෙදන්නට තියෙන හැකියාව තව එකක්, ඒ විෂය දැනුමත් එක්ක සහසම්බන්ධ වෙමින් ලෝකයට අවශ්‍ය කරන සුහුරු මිනිසා බිහි කිරීම, ස්මාර්ට් මිනිසා බිහි කිරීම තව කාර්යභාරයක්. මේක බෞද්ධයෝ වෙච්ච අපිට ගුරුවරයාගේ බලපෑම කොයිතරම්ද කියන එක අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ නේ. අඟුලිමාල කතා වස්තුව කියවන්නකෝ. එතකොට ගුරුවරයාගේ බලපෑම කොතනද තියෙන්නේ? ඔබයි මායි අද මෙතන මේ විදියට ඉන්නෙත් ඒ ගුරුවරුන්ගේ බලපෑම නිසා. නැත්නම් ඔබයි මායි වැලිකඩ ඉන්නත් තිබුණානේ නේ. එතකොට මේ ගුරු භූමිකාව ඇතුලේ තියෙන අතිවිශාල කාර්යභාරයක්. එතනක වෘත්තියක්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. එතකොට අපි අර කිව්වේ මම අධ්‍යාපනයේ කුලුණු හතර කතා කරනකොට එක දණකදී එක කුලුණක් තමයි අන්‍යයන් සමග ජීවත් වෙන්න උගන්වන්න ඕනේ. එතකොට අන්‍යයන් සමග ජීවත් වෙන්න උගන්වනවා කියන්නේ මොකක්ද? ඔබටයි මටයි මතවාදීව ගැටෙන්න ඉඩහසර හදනවා. හැබැයි ශාරීරිකව ගැටෙන්න ඉඩහසර හදන්නේ නැහැ. මේකට මාඕ සේතුන් කියනවා චීනයේදී දහසක් මල් පිපෙන්නට හරින්න සියක් ගුරුකුල ගැටෙන්නට හරින්න සංවර්ධනයේ තියෙන්නේ එතනයි කියලා. එතකොට දැන් මේ දහසක් මල් පිපෙනවද? ඒ සියක් ගුරුකුල ගැටෙනවද? අන්න ඒකයි. එතකොට කිසියම් දේශපාලන පක්ෂයක බලල්ලත් බවට විශ්වවිද්‍යාල ප්‍රජාව පත් වුණාට පස්සේ දහසක් මල් පිපෙනවද? ඒ නැගෙන්නේ ඔවුන්ගේම හඬද? ඒ එන්නේ ස්වාධීන චින්තනයමද? ඒ එන්නේ ඔවුන්ගේම හඬ නම් අවුරුදු 40-50 වෙනකොට ඒක වෙනස් වෙන්නේ කොහොමද? දරුව නිෂ්පාදනය කරපු දෙමාපියෝමන බලාපොරොත්තු වෙන නිෂ්පාදනය කරලා තියෙන්නේ. වෙන මුකුත් ඕනේ නැහැ. මේ වෙනකොට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නවක වදය කියන සාධකය ප්‍රබලව සාකච්ඡා කරනවානේ මේ සමාජෙ. එක විශ්වවිද්‍යාලයක් මේ සම්බන්ධයෙන් එලි බහැල සාකච්ඡා කරනවා. විශ්වවිද්‍යාලයේ තුලින්ම කතිකාවතක් ගෙනාවා අපේ විශ්වවිද්‍යාලය තුළ නවක වදය තියෙනවා. ඒක අමානුෂික නවක වදයක් තියෙනවා කියලා. එතකොට මේ නවක වදය ආශ්‍රිතව පෙන්නුම් කරපු කාරණාව මොකක්ද? ඒ තමයි මේ රටේ ක්‍රීම් එක. නැත්තම් මේ රටේ සුපිරි මොළ ටික කොයිතරම් විකෘති වෙලා තියෙනවද? ලිංගික හිංසනයක් සිද්ධ වෙනවා කියලා ප්‍රසිද්ධිය පිළිගත්තානේ. එතනින් එහාට මොනවද කතා කරන්නේ? එතකොට දැන් මේ එන්නේ සුපිරිම මොළ ටිකනේ මේ එන්නේ. ඒ අය ඒ විදිහට විනාශ වෙනකොට විශ්වවිද්‍යාලයට ඇතුළත් නොවීමට නැත්නම් ඇතුළත් වීමට හැකියාව නොලබපු අය තවත් තැන් තැන්වල ගාල් වෙලා මද්‍රව්‍ය වලටත් ස්මාර්ට් දුරකථනය වගේ තැන් තැන්වලත් ඒ අය එහෙම ජීවත් වෙනකොට රටේ තව අවුරුදු 20ක 30කදී මේ රට බාර දෙන්නේ කාටද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ ඔබට
තම අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් අපිට සංවාදයේදී 0662 22 84 6609 දුරකථන අංකෝස්සේ. ගැටලුවක් තියෙනවා නම්, ගැටෙන තැනක් තියෙනවා නම්, ප්‍රශ්නයක් තියෙනවා නම්, කෙටි අදහසක් තියෙනවා නම් අපිට යොමු කරන්න ඔබට අවස්ථාව දෙන්න කියලා අපිට නිෂ්පාදකතුමන් කියනවා. දැන් අපි දැන් මේ ඔබ කියන දැන් නිෂ්පාදනය මිනිසා නිෂ්පාදනය කරන කාරණය හරි ප්‍රබලයි. සා දැන් මේ ගුරුවරයා විසින් ආපහු අරගෙන යන්නේ අධ්‍යාපනය සම්බන්ධව අපි හදාගත්තු මූලික ලියවිල්ල. දැන් අපි කියමුකෝ විෂය ධාරාව, විෂය මාලාව, අධ්‍යාපනයේ දැක්මක් හදාගෙන මේ අධ්‍යාපන දැක්ම තුලින් තමයි මෙන්න මේ වගේ කෙනෙක් බිහි කරනවා කියලා ඔබ දන්නවා. පාසල් පද්ධතියට ඇතුළු වෙනකොට විදුහල්පතිතුමාගේ හිසට උඩින් හෝ ගහලා තියෙනවා පාසලේ අරමුණු පරමාර්ථ. දැන් මේ මේ මේවා අපි කියවාගෙන ගියොත් මේ විශ්වවිද්‍යාලට ගියොත් මේ සිත ජීයෙන් එහා දකින දරුවෙක් නිර්මාණය කිරීම වගේ දැක්මවල් අපිට තියෙනවා. හැබැයි මේ ඒ බඳු දැක්මවල් ප්‍රතිපත්ති අලංකාර වැකි තිබුණත් දැන් අපිට ඇත්තටම ඒවට ළඟා වෙන්න පුළුවන් වෙලා තියෙනවද? මේ මේ බොහෝ අය කියන්නේ මේ ගෞතික සමාජය ඇතුලේ අපිට ඒ බඳු අභිලාෂයන් ඉටු කරගන්න බැහැ කියලා. ඒකට හේතු වෙන කාරණා මොනවද කියලා විමසන්න කැමතියි. මට අමතුමක් තියෙනවා සමාවන්න. අපි යන්නේ හොරන්ට්. ජයසිරි මහත්මයා ඔබයි අපිට ඉන්නේ. ජයසිරි මහත්මයා හොරණින් ආයිබෝන්. ආයිබෝන් නෑ. ඔව් කතා කරමු. ආයිබෝන් නෑ. ආයිබෝන් කතා කරමු. හොරණින් පාව හොරණින් ජයසිරි කතා කරන්නේ. ඔය ජයසිරි මහත්මයා. මේ දැන් ලොකු මේ මොනවද රැස් පොරස් ඔක්කොම ගිහිල්ලා මේ බොහොම සාමකාමී වාතාවරණයක් උදා වෙලා අනත අපි අපි ඔක්කොම බලාපොරොත්තු වෙච්ච රහිත ප්‍රතිඵලයක් එක්කම මේ රට කනිසාන දෙකට ඇවිල්ලා තියෙනවා. මෙන්න අද මේ ඔබට කොහොමත් අලුත් තියෙනවා රටේ ජනතාවට අවබෝධය ලබා දෙන්න. ඒක ගැන අපි ස්තුතිවන්ත වෙනවා. මට මේකයි මේ මට මේ කවුද ගමගේ මහත්තයා කියන්න තියෙන්නේ මේ ප්‍රතිඵලයේ අපේ මේ රටේ පවතින වර්තමාන තත්ත්වයේ එක මට මට දැනෙන අවබෝධය තමයි මේ ලැබිච්ච ප්‍රතිඵලයේ ඉතාම අවදානම් ප්‍රතිඵලයක් එකක්. ඒ කියන්නේ මේ අපිට සිංහල බෞද්ධයන්ට මේක දැනෙන්න පුළුවන් මේ මොනවද අපි හරි ස්ට්‍රෝන් අපි හරි මේ ලාංකික වශයෙන් අපි හරි දැන් මොන තැනක ඇවිල්ලා ඉන්නේ. ඒ වුණාට අපි රටක් ජාතියක් හැටියට අපි ඉදිරි ජාතියින් එක ජීවත් වෙන්න ඕනේ, සමගියෙන් ඉන්න ඕනේ. ඒගොල්ලන්ගේ ඔය ඉන්න අවස්ථාවාදී අන්තවාදී පිළිස අන්තර්ගතනය කරන්න පුළුවන් ඕක වැරදි විදියට. සුළු ජාතිකයෝන අපි සිංහල බෞද්ධයෙක් ඉන්න කැමති නෑ. මේ අපිට මහජාතිය විශ්වාසනේ ඔයකන්දර ගොඩක් කියන්න පුළුවන්. ඔව්. ඉතින් අපිට දැන් තියෙන එකම එකම විශ්වාස තමයි වර්තමානයේ පත්වලා ඉන්න ජනාධිපතිතුමාට උතුරු නැගෙනහිරට දේශපාලන විද. මොකද අපි ඔක්කොම කවුරු මොන තර්ක විතර්ක කරත් ඔය මොන දේශප්‍රේමින් දකුණේ මොන මේ අපේ මේ අර්ථකථනය කරත් උතුරු නැගෙනහිරට දේශපාලන විදුමක් දෙන්න ඕනේ. ඔව්. ඔය දැන් ප්‍රතිඵලෙම පේනවනේ ඒක. එනිසා ඒක අපේ වර්තමාන ජනාධිපතිතුමා මොන විදිහින් හරි ඒක ඉදිරිපත් කරොත් දකුණේ ජාතිවාදී හෝ දේශප්‍රේමී හෝ කියාගෙන හඳුනගෙන ජනතාව නිස්සබ්දතාවය රැකගනි අඩුම තරමින් ජනාධිපතිතුමා කෙරේ තියෙන විශ්වාසයක් එක්ක. මේක මහින්ද මහත්තයාට, රනිල් මහත්තයාට, චන්ද්‍රිකා නෝනාට මේ කතන්දරේ බලපෑවා. එනිසා අපි විශ්වාස කරන අපේ වර්තමාන ජනාධිපතිතුමාට ඒ වාග්ය ලැබිලා තියෙනවා, ඒ අවස්ථාව උදා වෙලා තියෙනවා. අපි බලමු එතුමා කොහොමද මේක ලස්සනට හඳුරවන්නේ කියලා. මේ විශේෂයෙන් නින්නාදේට මේ ආශිර්වාද කරනවා. මේක වඩවලා තව මේ සතිය දෙක දවසක් නෙමෙයි, සතිය දවස් දෙකක් තුනක් විතර මේ වැඩසටහන කරගෙන යන්න වාග්ය ලැබේවා කියලා. ඔබ මෙසෝතේ අපි ජනමතයේ සමග සංවේදී වෙන්නවා. ජනතාවගේ දේශපාලන හෘද ස්පන්දනය, ඔවුන්ගේ දේශපාලන සවිඥානිකත්වය පිළිබඳව ළඟින්ම ඉන්න උත්සාහ කරනවා. ඔවුන්ව කිසියම් දිනක ඔසවා තබන්න පුළුවන් නම් රට තුළ ඔවුන් බොහොම නිවැරදි තීන්දු ගනී. ඒ නිසා ජනතාව නිවැරදි කිරීමට, ඔවුන්ගේ දැක්ම පැහැදිලි කිරීමට, සුපැහැදිලි කිරීමට අපි මාධ්‍යයක් හැටියට අපි වගකීම ඉටු කරනවා. කවුරු කොහොම කිව්වත් දෘෂ්ටිවාදීන් බොහොමයක් එන්න පුළුවන්. කණ්ඩායම් කල්ලි රටක බිහි වෙලා තියෙනවා. බිහි වෙන ඔබතුමාත් දන්නවා, රටත් දන්නවා, ලෝකයක් දන්නවා. ඒ නිසා
අපි වඩා සංවේදී වෙන්න ඕනේ. මේ වඩා නිවැරදි දේ කරන්න, යහපත් රටක් හදන්න අවශ්‍ය දේවල් වලට රට ගෙනියන්න. අනිත් දේවල් වලින් අපි මගහරින්න, නොසලකා හරින්න, නොදැක්කාසේ හිටියත් අපිට කමක් නැහැ. එනිසා වඩා වටින දෘෂ්ටියට වඩා දර්ශනය. එනිසා අපි වඩා කැමති යහපත් දර්ශනයක් රටට ගේන්නේ දර්ශනය ඔස්සේ මිනිස්සු පෙළ ගස්සන්න. ඉතින් අපි තවත් අවසාන විරාමයට යන්න කැමති. අපි මතක් කරනවා ඊට කලින් ඔබට ප්‍රබෝධයෙන් රට ගැන බොහොම හැඟීමෙන් අලුත් අදහස් ඔබ තුල තියෙනවා වගේ පේනවා. කෙසේ වී නමුත් ඔබ බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඔබ ලියවිල්ලක් හැටියට ඔබට ලියා අපට එවන්න පුළුවන්. අපි ඉදිරියේදී මේ පිළිබඳ පුළුල් සංවාදයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එවන්න, ලියා එවන්න. ඒ පිළිබඳ අපි ලිපිනේ මතක් කරනම් අපි ගිහිල්ලා එනම් කෙටි විරාමයකට. නින්නාද අසත්‍යයට රෙහි සත්‍යයේ හොරාම. නින්නාද අවසන් මිනිත්තු කිහිපය ඔබ මේ ගත කරන්නේ රට ගොඩනැගීමේ පුරවැසි භූමිකාවයි කතා බහ කරමින් ඉන්නේ. ඔබේ මගේ භූමිකාව පිළිබඳව මේ කතා බහ කරමින් ඉන්නේ. ඇතරම මේ රට ඇවිල්ලා ඉන්දියාවෙන් අපිට හදලා දෙනවද, චීනෙන් ඇවිල්ලා හදලා දෙනවද, ඇමරිකාවෙන් ඇවිල්ලා හදලා දෙනවද, එහෙම නැත්නම් අපේ අත්වලින්, අපේ සිත්වලින්, අපේ ගතින් සිතින් කිසියම් ක්‍රියාන්විතයක් දියත් කරනවා. දැන් ඡන්දේ දින්නු පමණින් නායකයා පත් කළ පමණින් රටක් හැදෙනවද? දැන් අධ්‍යාපනයේ ඔබතුමන් අධ්‍යාපනයක උදැයි, ඊට පස්සේ අධ්‍යාපනයත් එක්කම තව මොනවද ඊට බද්ධ වෙන කාරණා, මේ රට තුල අපි හැදෙන්න ඕන කාරණා මොන වගේද පිළිගස්සන්න පුළුවන්? පැහැදිලි ලෙසම ගත්තොත් සිවිල් සමාජය ස්වයං හික්මීමකට ලක් වෙන්න පුළුවන් නම් අපිට මීට වඩා පැහැබර හෙට දවසක් ගැන හිතන්න පුළුවන්. අපි අපේ භාෂාවේ තියෙන ලස්සන වචනයක් තමයි සුපේෂල ශික්ෂාකාමී කියලා. එතකොට ශික්ෂණය කියන එක මොකද්ද කියලා අපි දන්නවා. සුපේෂල ශික්ෂාකාමී කියන්නේ ස්වකැමැත්තෙන් ඒක කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ මම මෙහෙම ගත්තොත් මේක මම ලංකාවේ දැකලා තියෙනවා. අතිශය දැන් කීපැතන මම උදාහරණයක් කියන්නේ, අතිශය සුන්දර බස් නැවතුම් පොළවල් දෙකක් ගැන මම ඔබට කියන්නම්. එකක් තමයි රත්නපුර බස් නැවතුම් පොළ. ඒක විවෘත කරන වෙලාවේ අතිශය සුන්දරයි, බොහොම මනස්කාන්තයි. පැරණි දුම්රිය ස්ථානය තමයි නවීකරණය කරලා බස් නැවතුම් පොළ බවට පත් කරේ, මධ්‍යම බස් නැවතුම් පොළ බවට පත් කරේ. ඉතා විශාල බස් නැවතුම් පොළක්, යටිතල පහසුකම් සියල්ලම ලබා දුන්නා. දුර රූපවාහිනී යන්ත්‍ර පවත් තිබුණා. මාතර බස් නැවතුම් පොළ ඉතාම රමණීය. ඒකේ තිබුණා මේ සාප්පු සංකීර්ණයකුත් එක්ක මේ සියල්ලම, කියන්නේ විවෘත කරන දවසේ පමණක්. විවෘත කරන දවසේදී. හැබැයි දැන් ඒකේ වැසිකිළිවල දොරවල් නැහැ. දැන් ඒ රූපවාහිනී යන්ත්‍ර නැහැ. ඒවැ පෝස්ටර්ස්. ඒ පෝස්ටර්ස් මේ මැතිවර්ණ පෝස්ටර්ස් නෙමෙයි. උපකාරක පන්ති වෙන්න පුළුවන් මොනවා හරි ඒ දේවල් තියෙන. එතකොට දැන් මේ දේවල් සිදු කරන්නේ කවුද? ඇතම් ගුරු. හරි. එතකොට දැන් අර හික්මීම කියන තැනට ගත්තාම ඒකට අපි අතෙත් යම් වගකීමක් තියෙනවා. දැන් අපි අලුතෙන් අපේ දුම්රිය සේවයට එකතු කරන දුම්රිය මැදිරියක් ලංකාවට ගෙනල්ලා ඒක පීලිගත කරනකොට ඒකේ තිබෙන පහසුකම් ටික මාසකදී නැති වෙන්නේ ඇයි? ඒකේ හදලා තියෙන, ඒකේ හයි කරලා තියෙන විදුලි පංකාව නැති වෙන්නේ ඇයි? කුණු කඳු ගැහෙන්නේ ඇයි? නික ඒ ගැන අපි හිතන්න ඕනේ. ඒ කියන්නේ ඒ තුල පේනව නේද යම් කිසි කෙනෙකුට මේ රටේ විනය කොයි වගේද කියලා. මම ඔබට එක කතාවක් කියන්නම්. බෙලියත්ත දුම්රිය ස්ථානය විවෘත කරලා මාසෙකට විතර වගේ පස්සේ මම නිකන් මේක අප්‍රේල් මාසේ, මම මාසයක් හෝ මාස දෙකක් ඇති මම හිතන්නේ විවෘතම හරිය දිනේ මතක නැහැ. නමුත් මේ පසුගිය අප්‍රේල් මාසේ මම ඒ සංචාරය කරා මේ නිකන් මේක බලන්න, මේක මාතරෙන් එහාට දුම්රිය මාර්ගය ගිය පළවෙනි අවස්ථාව. يعني අපි පාසල් යන කාලේ ඉඳලා කතරගම දක්වා දුම්රිය මාර්ගයේ දික් කිරීම විචාල කතා බහකට පත් වෙලා තිබුණා. ඒ යද්දි ඒ අතිශය මනස්කාන්ත දුම්රිය ස්ථානයේ වැසිකිළි පාවිච්චි කරන්න බැරි මට්ටමක් තිබුණේ. වැසිකිළි පාවිච්චි කරන්න බැරි. මම බෙලියත්තෙන් අහපව් කොළඹේන කෝච්චියට ටිකට් ගන්න එතන ඉන්නකොට මිනිස්සු පොලිම හැදිලා ඉන්නකොට කෝච්චිය නැහැ. ඒ කෝච්චිය නැහැ. එදා කෝච්චිය අවලංගු කළා. මිනිස්සු කවුරුත් දන්නේ නැහැ. හරිද? එතකොට එතන ස්ථානාධිපතිතුමාට නැද්ද කාර්යභාරයක්? ඒ කියන්නේ අපි මට තව විනාඩියක් දෙන්න. කසල බැහැර කිරීම සම්බන්ධයෙන් විශාල වශයෙන් ලංකාව කතා කරනවා. අපි මීතර මුල්ල කුණුකන්ද නාය යනකොට අපි ඒ සම්බන්ධයෙන් කතා කළා. ඒකට රජයට පැහැදිලි වගකීමක් තියෙනවා. මම ඒක නැහැයි කියලා කියන්නේ නැහැ.
හැබැයි අපි එක පැත්තකින් කනගාටු වෙන්න ඕනි සිවිල් පුරවැසියෝ විදියට සමහර නගර සභා අපිට දැනුම් දීලා තිනවා මේවා වර්ගීකරණය කරලා අපිට බාර දෙන්න කියලා. දැන් බලංගොඩ නගර සභාව ගත්තොත් බලංගොඩ නගරයට කෙනෙක් යන්න බලංගොඩ නගරය අතිශය පිරිසිදු නගරයක්. බලංගොඩ නගරයේ ඒකේ කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම බලංගොඩ නගරයේ ජීවත් වෙන මිනිසුන් කසල බැහැර කිරීමේ විනයක් තියෙනවා. ඒ විනයත් එක්ක ඔවුන් කටයුතු කරනවා. එක අවස්ථාවකදී මම දැක්කා අන්තර්ජාලයේ පළ වෙලා තිනවා මිනිසුන්ට ජීවත් වීම සඳහා ඉතා සුදුසු පරිසරයක් තියෙන ලෝකයේ එක නගරයක් විදියට. මම දන්නේ නැහැ දැන් එතන ඒ ශ්‍රේණිගත කිරීමේ තියෙනවද කියන එක මම දන්නේ නැහැ. අපි ඒක කරන්නේ නැහැ. එතකොට බලන්න ශ්‍රීපාද ස්නානය දක්වා වන්දනා වාරය ආරම්භ වෙනවා මේ එන දෙසැම්බර් පෝයෙන්. ලබන මැයි මාසේ පෝයෙන් මේක අවසන් වෙනවා. ඒ වෙනකොට ස්වේච්ඡා සේවකයෝ කී දෙනෙක් යනවද? ඒ පොලිතින් ටික අයින් කරන්න. ස්වේච්ඡා පොලිසියෙන් කීයක්ද කොච්චර දාන්න ඕනේද බෑග් මලු පරීක්ෂා කරන්න. හෝටන් තැන්නට යනකොට බෑග් මලු පරීක්ෂා කරලා මෙන්න මේ බෝතල් ගෙනියන්න දෙන්න බෑ මේක නවත්තන්න කියලා කී දෙනෙක් කියන්න ඕනේද? එතකොට ඒ තුල තියෙනවනේ දේවිනේ. ඒ ශික්ෂණයේ අධ්‍යාපනයේ හදලා නැද්ද? නැත්නම් මේ වගේ සුබවාදී සංකල්ප ජනගත කරනකොට දේ අධ්‍යාපනයේ දීලා නැද්ද? මොකක්ද ඒකට හේතුව? ආයතන තිබුණත් පරිසරය සම්බන්ධ වැඩ කරන අමාත්‍යාංශ තියෙනවා ඇමතිවරු හිටියා ශ්‍රී ලංකාවේ. ඒ සම්බන්ධව කිසිම ඒ චෝදනාව කාටද උතුම් කරන්නේ? ඇත්තටම ගත්තොත් අපි එකිනෙකාට චෝදනා කරනවට වඩා ප්‍රශ්නය කොහෙද කියලා අපි හොයලා බලමු. ප්‍රශ්නය හොයලා බැලුවොත් එහෙම ඒ පිළිබඳ හැඟීමක් නැති එක නේද ඒකට හේතු වෙන්නේ. සොල්දාදුවෙකුට නිල ඇඳුමක් ඇඳගත්ත සොල්දාදුවෙකුට තමුන්ගේ සරඹ පිටියට ගියාට පස්සේ සොල්දාදුවට උගන්වනවා මේ සරඹ පිටියට කෙල ගහන්න එපා කියලා. එතකොට කැස්ස ඇවිල්ලා කෙල ගහන්න આવොත් සර්ට් එක ඇරලා සර්ට් එක ඇතුළට ගහගන්න මට්ටමට එයාගේ මානසික මට්ටම හදනවා. ඒ කියන්නේ එයා සරඹ පිටියට ගරු කරනවා. මේ භූමියට ගරු කරනවා. එතකොට ඒ ආකල්ප මේ වෙනස හදනවා. එතකොට අපි පුංචි කාලේ ඉඳලම පුංචි දරුවෙකුට ඒක හදන්න gedarat වගකීමක් දෙනවා. මම තව එක දෙයක් කියන්නම් ඔබට. මීට හරියටම සති දෙකකට කලින් එදත් මම මේ රන්ගිරි මාධ්‍ය ජාලයටම ආවේ. කුරුණෑගල මම එනකොට මම තේ එකක් බොන්න කුරුණෑගල නැවැත්තුවා. කුරුණෑගල නුවර පාරේ එක අවන්හලක ඔය අධිවේගී මාර්ගය යන අසල මම තේ බීලා ඇවිල්ලා මගේ වාහනයට නගිනකොට එතන තිබිච්ච තව වාහනයක් පසුපසට ප්‍රධාන මාර්ගයට ගන්නවා. ඒ වාහනේ පිටිපස්සේ මෝටර් සයිකලයක් තියෙනවා. ඒ මෝටර් සයිකලේ මේ වාහනේ හැපෙනවා. හැපුණාට පස්සේ බයිසිකලයට සැලකිය යුතු අලාභයක් සිද්ධ වෙනවා. මේ වාහනේ හිටියේ පවුලක්, KDH වෑන් එකක්. පවුලක් හිටියේ. මේ තාත්තා, අම්මා, දුව, පුතා මේ ඔක්කොම ඇවිල්ලා මේක බලනවා. බයිසිකලේ හිමීට කෙලින් කරලා තියලා අර තාත්තා අර කණ්ඩායම ඒ පවුලේ සමාජිකයොත් එක්ක එතනින් යනවා. මේ ඇසින්දුටු අත්දැකීම. දැන් මේක බලාගෙන ළමයා මොනවද වැඩිහිටියෙක් වුණාම කරන්නේ? ඈ ඒ තාත්තට මෙහෙම කරාන කාගේද මේ බයිසිකලේ? මම රිවර්ස් කරනකොට මගේ අතින් මේ වරද වුණා. මට සමාවෙන්න ඔබට අලාභයක් වුණා නම් මං ඒ අලාභය ගෙවන්නම් කියලා කිව්වනම් ඒ තාත්තා පිළිබඳව ඒ පුතා ඇති කරගන්න සිතුවිල්ල කොයි වගේ වෙනවද? මෙන්න මේ කියන ආකල්පමේ වෙනස සිදු කිරීම අපි සිවිල් ජනතාවට පැවරෙන කාර්යභාරයක් බවට පත් වෙනවා. වෙන කිසිම දෙයක් නෙවෙයි. නීතියෙම බෑ. ඒ නීතියෙම කරන්න බෑ. ඒ කියන්නේ නීතියෙන් අපි කියනවානේ දඬුවමට මිනිස්සු බය. බුදුහාමුදුරුවෝ කිව්වනේ දඬුවමට මිනිස්සු බය වෙනවා. නීතියෙම නෙමෙයි. අපිට ඒ ආකල්පමේ වෙනස ඇති කිරීමේ සමාජ විප්ලවය සිදු කරන්නට මේ සමාජය තුළ සිටින සමාජ ව්‍යවසායකින් ක්‍රියාත්මක වෙන්නට ඕනි. ඒ සමාජ ව්‍යවසායකින් ක්‍රියාත්මක වුණොත් ඔවුන්ට මේ වෙනස සිදු කරන්න පුළුවන්. අන්තිමට ලැබුණු දුරකථන ඇමතුමත් එක්කමත් අපිට චූටි යමක් නිකුත් අඩුවක් කියලා හිතනවා. දැන් මේ රටේ ඇතිවෙච්ච ඇතැම් ජනමතය සහ ජනමතයේ හැසිරීම එක්ක ඇතැම් මනෝභාවයන් මිනිස්සු අතර නිෂ්පාදනය වෙනවා. මේ මනෝභාවයන් ඇතුලේ කිසියම් අන්තවාදී ජාතිවාදී කණ්ඩායම් මතුවෙලා වෙන අලවිකරණ වැඩ කටයුතු කරන්න පුළුවන්. මේ සඳහා කොහොමද ආපහු වශයෙන් අපි මේ සහයෝගිතාවේ ආදරයේ අන්‍යෝන්‍ය විශ්වාසය දැන් අපි දන්නවා මිනිස් සමාජය තුළ ඥානය වගේම ගුණය සංවර්ධනය වෙන්න ඕනේ. මේ දෙක කොහොමද ආපහු කෙටියෙන් අපිට කියනවා නම් මේ දෙක කොහොමද ගලප්පගෙන ඉස්සරහට අරගෙන යන්නේ? ඔව් එතෙන්දි සාකච්ඡා වුණා උතුරු සහ නැගෙනහිර කියන කොටස් දෙක, උතුරු සහ දකුණ කියන කොටස් දෙක සම්බන්ධයෙන් කතා වුණා. විශේෂයෙන්ම ගමගේ වෙන කිසිම දෙයක් නෙමෙයි අපි ස්වේච්ඡාවෙන් සාමාන්‍ය මිනිස්සු විදියට මේ රටේ පුරවැසියෝ විදියට අපිට එක දෙයක් මේ ප්‍රශ්නෙට කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නෙට මේ සාමාන්‍ය මිනිස්සු මේ උත්තරේ ගත්තොත් මේ උත්තරේ දුන්නොත් කිසිම දේශපාලකයෙකුට කවදාවත් බැරි වෙනවා මිනිසුන්ව කඩේ යවන්න, මිනිසුන්ව අන්දන්න. මොකද්ද කරන්න තියෙන්නේ? මම සිංහලයෙක් විදියට මගේ දරුවට දෙමළ උගන්වන්න ඕනි. ඒ වගේම සෑම දමිළ සහෝදරයෙක්ම තමුන්ගේ දරුවට සිංහල උගන්වන්න ඕනි. මගේ අතිනොත් ඒ අඩුපාඩු සිද්ධ වුණා. මොකද්ද? මං ඉස්කෝලේ යන කාලේ සිංහල කොහොමත් මට පුළුවන්. මං මහන්සි වුණේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.
ඉංග්‍රීසි ඉගෙන ගන්න. මේ භාෂාව පුළුවන් නම් මේ sannivedana badake enne ne. මේ sannivedake badake aave නැති තැනකදී කිසිවෙකුට කිසිවෙක මේ මුලා කරන්න බෑ. මේ සිංහල නායකයා කියන දේ දෙමළ ජනතාවට තේරෙනවා. දෙමළ නායකයා කියන දේ සිංහල ජනතාවට තේරෙනවා. දැන් මෙතන ඇති වෙලා තියෙන බාධාව සියලුම භූගෝලීය ප්‍රශ්න වලට වඩා භාෂා බාධාව. මේ බාධාව භාවිතා කරගෙන මේ මිනිස්සුන්ව ඉත්තක් බවට පත් කරගෙන තම තමුන්ගේ පටු අරමුණු ඉෂ්ට කරගන්න තමයි මේ පහුගිය කාලේ උත්සාහ කරේ. යුද්ධ නිර්මාණය වුණේ එතන. අපිට ජාති කුලමල ආගම් ભેදවලින් තොරව පටු පක්ෂ සහ වෙනත් අපි අතර හදරාගත්තු කුලමල තියෙනවා. සිංහලයා අතර තව තව අනු කුල තියෙනවා. වෘත්තීමේ අනුව බෙදාගත්තු කුල තියෙනවා. ඒ නිසා පහුගිය කාලේ බෙදිච්ච පාට තියෙනවා. අපි ඇඳගත්තු පාට තියෙනවා. අපිට අඳපු පාට තියෙනවා. මේ සියල්ල පස්සේ කළා. රටක් හැටියට ජාතියක් හැටියට එකට හිටගන්න ඕන කාලයක්, එකට වැඩ කරන්න ඕන කාලයක්, එකට තේරුම් ගන්න ඕන කාලයක්. ඒ වගේම රට හැදීමේදී තමන් විසින් කුමක්ද හෙට දවසේ කළ යුත්තේ, තමන්ගේ කැපකිරීම, තමන්ගේ දායකත්වය මොන වගේද කියන දේත් කල්පනා කරන්න ඕනේ. අධ්‍යාපනයේ විනය සහ තමන්ට තමන් වග කියන රටක් හැදෙන එක ඉතා වටිනවා කියන කාරණය අපි තේරුම් ගන්නවා. නින්නද සජීවී සංවාදයයි නිමා කරන්න සූදානම් වෙන්නේ. අද රට ගොඩනැගීමේ පුරවැසි භූමිකාවයි කතා බහ කරේ ප්‍රවීණ දේශක, ප්‍රවීණ වෘත්තීය මාර්ග උපදේශක දර්ශන වර්ණසේකර සමගයි අද සංවාදයේ නිරත වුණේ. බෙහෙම් නිවුස් සුති ඔබතුමන්ට අපි තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවක් තියෙන ඔබතුමා. එත් එකම හිතතුනි අපි ඔබෙන් සමු ගන්න සූදානම් තවත් දවසක යහපත් වූ අනාගතයක්, ඒ වගේම ඔබට සත්‍ය වේදිකාව වෙනුවෙන් වග කියන දවසක් එනතුරු අපි ඔබ දිහා බලාගෙන ඉන්නවා. ඔබේ ප්‍රයන්විතේ සහ ඔබේ අරගලයේ සමග අපි හැමදාම හිට ගන්නවා. ඔබට ජයග්‍රහී හිට දවසක් අපි ගිහිලා එන්නම්.